नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। दुप्पबच्चं दुरभिरमं दुरावासागरा दुःखा दुःखो समान संवासो दुःखानुपतितन्दगो तस्मान् चद्दगोसिया दुःखान् पतितोसियाति। पिंगत्नी अद වේරගලාරන්න සේනාසනෙට පැමිණලා මාතෘකා කරපු ගාථාව මේ දෙගොල්ලොන්ටම ගැලපෙන එකක්. ඒකයි එහෙම ගාථාව මාතෘකා කළේ. සඳහන් වෙන්නේ ධම්මපදේ ප්‍රකීරණක වර්ගයේ. දැන් ප්‍රකීරණ කියන එකේ තේරුම බලනකොට ඒ කියන්නේ එක එක වර්ගය. අපි ගත්තොත් මිශ්‍ර මිශ්‍රක වර්ගය. ඒ කියන්නේ එක එක ಜಾති ගාථා එතන තියෙනවා. ඊතර මේ මිශ්‍ර වූ වර්ගයේ සඳහන් වන මේ වටිනා ගාථාව දේශනා කරන්න හේතු උනේත් එක්තරා පිං ඇති ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා. ඒ පිංවන්ත ස්වාමීන් වහන්සේ රජ කෙනෙක්. විශාල මහනුවර රජකම් කරලා තිබුණා ඒ කාලේ. ඒක සමෝහාණ්ඩුවක් නිසා රජවරු 7707ක්. 7707ක්. ඉව රජවරුත් 7707ක්. ඒ අතර එක රජකුමාරයෙක් තමයි මේ කියන ස්වාමීන් වහන්සේත්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා විශාල මහනුවර පැවිදි වෙලා මහා වනයේ තමයි හිටියේ. එදා වැඩේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ මහා වනයේ කූටාගාර ශාලාවේ. ඒ සතියම ඒ නගරේ උත්සව සැණකෙළි පැවැත්වෙනවා. අවුරුදු උත්සවේ වගේ දවස් 7ක් නටනවා, ගයනවා, කනවා, බොනවා ඔය වගේ දේවල්. දැන් වනාන්තරයේ සක්මන් මළුවක මේ පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් කර කර ඉන්නවා. එහෙම ඉන්න අතර ගීතරාවයක් ඇසුණා. අපිට වුණත් අපි කලින් අහල පුරුදු ගීතයක් ඇහුනොත් බස් එකේදී හරි භාවනා කරද්දී කැලේ ඉන්නකොටත් ඇහෙනවනේ. අර අතීතයට හිත දුවගෙන යනවා. පොඩක් දුර දුවන්නේ නැහැ, නමුත් චුට්ටක් දුවලා ගිහලා ආයෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගීතත් දිව ගියා රජ වෙලා හිටපු කාලෙට. ඒ කාලේ ඔටුනු පැලඳගෙන, ආභරණ පැලඳගෙන, රජ සළුපිලි පැලඳගෙන ඇඳගෙන විසවරු පිරිවරාගෙන බොහොම උචාරුවට ලීලාවට රතේ නැගිලයි පැදගුණ කළේ. ඒ කාලේ මමත් ඔය විදියට ගීත ඇහුවා, වාදන ඇහුවා, නැටුම් බැලුවා. මේ උත්සවේ ප්‍රීති වුණා කියලා පරණ කලින් උත්සවවල තමන් කරපු දේවල් ටික මතක් වුණා. ඒ මතක් වෙලා ආයෙත් කලකිරුණු සිතින් තමන්ගේ කය දිහා බැලුවා. කය දුරවරණයි. ඊළඟට සිවුර දිහා බැලුවා. ඒක ඇති වරණයක් නැහැ, රජසලු පිළි වගේ නෙවෙයි, මේක ඇති වැඩක් නැහැ කියලා හිතුණා. මේ පැවිදි ජීවිතයට වඩා රජකම හොඳයි කියලා උන්වහන්සේට කල්පනා වෙලා නැවත රජකම ගන්න යන්න හිතුණා. නමුත් අන්තිම වතාවට භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා යනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කූටාගාර ශාලාවට ආවේ. කූටාගාර ශාලාව කිව්වම අපි දැන් තේරුම් ගන්න තියෙන්නේ මුදුන් වහල එක එක තැනකට එකතු වෙච්ච රවුම් කුටියක් කියන එක. දෙවෙනි ශාලාව තමයි විශාලා මහනුවරති භාග්‍යවතුන් වහන්සේ වැඩියන් වැඩ ඉන්න තැන. වන්දනා කළකව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ ගෙදර යන්නයි ලෑස්තිය, මට පරණ රජකම මීට වඩා හොඳයි කියලා. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩි දෙයක් කිව්වේ නැහැ. මෙන්න මේ ගාථා රත්නේ විතරයි භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට දේශනා කළේ. දුප්පබ්බච්චං පැවිදි වෙන එක අමාරුයි, දුරබිරමං එහි වාසය කරන එකත් ලේසි නෑ, දුරා වාසා ගරා දුක. හැබැයි ගෙදර තමයි නැත්තං යන්න වෙන්නේ, ඒකත් දුකයි. දුක්ඛෝ අසමාන සංවාසෝ, ගෙදර ගියොත් හම් වෙන්නෙත් අසමාන අදහස් තියෙන අය, ඒකත් දුකයි. දුක්ඛානුපතිතෝ සියා, දුකට වැටෙන කෙනෙක් වෙනවා එහෙම වුණොත්. තස්මාන චද්දගෝ සියා, එම නිසා මහාන දුකට වැටෙන්න එපා. දුක්ඛාන පතිතෝ සියා, සසර දුකට වැටෙන්න එපා, සසර දිග ගමනට වැටෙන්න එපා කියන කාරුණික ඉල්ලීමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පද හයකින් කළේ. ගාථාව පද හයයි. ඒ පද හය සමත් වුණා
ඒ ගෙදර යන්න සූදානම් වෙච්ච ස්වාමීන් වහන්සේව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහාණයෙන් සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් වුණා එක ශ්‍රණයකදී වැඩි වෙලා ගියේ නැහැ මේ පද 6 මේ දුප්පම්බච්ඡං දුරබිරමං දුරාවාසාගරා දුකා දුක්ඛෝ සමාන සංවාසෝ දුක්ඛාන පතිතන්දගෝ තස්මාන චන්දගෝ සියා දුක්ඛාන පතිතෝ සියාති සෝවාන් වුණා ඒ ටික විතරයි කියුනේ සෝවාන් වුණා අපිට පුදුමයි අහන් ඉන්නකොට අපිට එතන එහෙමත් පුළුවන්ද එකක් පාලි භාෂාව තේරෙන්න ඕනනේ දැන් පාලි භාෂාවෙන් තමයි කතා කරේ ඒ අය ඉන්දියාව දැන් ඒක තේරෙන්නේ නැත්තම් සිංහලෙන් කියලා දෙනවා පැවිද්ද දුෂ්කරය පැවිදි වෙන එක දුෂ්කරය ගිහි ගෙදර වාසයත් දුකයි අසමාන අදහස් තියන අයත් එක්ක ඉන්න එක දුකයි සසර ගමනම දුකයි ඒ නිසා සසර දුකට වැටෙන්න එපාය ඔච්චරයිනේ දැන් ওই ටික අහලා අපි සෝවාන් වුණාද කියන මමවත් අහන බවත් සෝවාන්ුන්නේ. හැබැයි විශාලා මහනුවර ඒ වජ්ජිපුත්තක ස්වාමීන් වහන්සේ සෝවාන් වුණාන්. රහස හොයන්න ඕනේ. මොකද රහස? දාන පාරමිතා පිරුවා. සීල පාරමිතාව නෙක්කම් මේ පැවිදි වෙලා ඉන්න ඉඳලා තියෙන සසරේදී. විශේෂයෙන්ම පැවිදි වෙන්න ඕනේ නිවන් දකින්න නැත්තම් බෑ. මහා ශ්‍රාවක බෝධියදී කියන පැවිදි වෙලත් මදි. පැවිදි වෙලා ගත පච්චාගත වත පුරන්නත් ඕන. ඒ කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාමක වෙන්න නම් ගත පච්චාගත වත පුරන්න ඕන සාරාණීය වත පුරන්නට ඕන ඒවන් කියන්නේ ගමට පින්ඩපාතයක්දි ගෙනියන කමටහන නැවත එද්දිත් රැකගෙනනවා එක පිය දැන් කේසාලෝම නකා දන්තා තචෝ අරංගියා එනකොටත් ඒකම කී කියනවා ඉස්සර එහෙමයි කරලා තිනවා ඒ කමටහන් කියලා ඒ වාක්‍ය තමයි කී කියන්නේ ඒතර ඒක කියන එකේ ශක්තිය තමයි හිත පිට යන්නේ එතසෝ භගවායිතිපි අරහං සෝ භගවායිතිපි සම්මා සම්බුද්ධ මම මේ පාලි ග්‍රමයට කියන්නේ නැත්තම් මාගේ බුදුරයා වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක ආදි වශයෙන් වඩන්න. ඒත් පේනවා මේ පින්වත් ස්වාමීන් වහන්සේලා සසරේදී මේ පාරමිතා ටික පුරලා තියෙනවා. විශේෂයෙන් අභිධර්ම ඉගෙනගෙන තියෙනවා. ගැඹුරු ධර්ම කතා අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, ත්‍රිපිටකය ධාරණය කරලා තියෙනවා සසරේදී හමු වෙච්ච බුද්ධ ශාස්ත්‍රන වල. ඒකට කියනවා ප්‍රඥා පාරමිතා. සමත වඩලා තියෙනවා විදර්ශනා පඩලා තියෙනවා. ඒ සමාහාරය ආයෙත් එතන මේ පුටුත් හදලා තියෙන්නේ. ඒව රත් කරන්න නෙවෙයි වාඩි වෙලා භාවනා කරන්න. ඉතින් මේවයි වාඩි වෙලා පැය ගණන් ඉන්නවා. ඇති ඵලයේ මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. දැන් ප්‍රතිඵල නැති වෙයි. නමුත් අනාගතේ ආන් අර වගේ ලෝතුරා බුදු කෙනෙක් හම්බෙච්ච දවසේ සතර පද දැන් මෙතන පද 6යි. සමහර විට හතර පද නෙගාතාවල තියෙන ගොඩක් ඒවයි. සතර පද ගාතාවක් අහපු ගමන් සෝවාන් ආදී මඟඵල ලබන්නේ ඔහොම පුටු රත් කරපු අය තමයි. භාවනා කරපු ඒක මේ මෙච්චර හුස්ම බලනවා නේද මොනවට උරනවද දන්නේ අපේ අම්මලත් භාවනා වලට නේද මේ පුතාලට ඉදෙනවා නේද ගිහිල් ඔහෙ ඉඳලා එනවා මේ මොනව කරනවද දන්නේ හැබැයි වෙන්නේ ඕකයි අර අම්මලත් ඔය පිටිපස්සේ වාඩිලා ඉන්නේ ඉරියාට පුටුවකුත් දුන්නා මොකද දුන්නේ කොන්දරි දෙන නිසා කොන්දේ අමාරු තියෙනකොට ඒව දෙනවා එතකොට දීලා අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම හරි කමන්නේ වාඩි වෙලා හිත දියුණු කරගන්න හිත තැම්පත් කරගන්න උත්සාහ කරන්න ගෙදර ලුණු කපනවා ගම්මිරිස් කපනවා ගම්මිරිස් නේ මිරිස් මාළු මිරිස් ඊට පස්සේ ගම්මිරිස් කපන්නේ තලනවා නේ තලනවා ඊට පස්සේ පොල් ගානවා පොල් සම්බල් ඒවත් තලනවද ඔව් ඒවත් අර ඉස්සරහ අපි දැක්ක අර ගලින් මොකක් තලනවා ඒව හැදුවට නිවන් දකීද මොකද කිය උත්තර ඕන එතකොට තමයි බණ කතාව යන්නේ ඉස්සරහට නැත්තම් ඉස්සරහට යන්නේ නැහැ මොකද මේ මාත්‍රකාව තෝරගත්තේ මේ කට්ටිය අවශ්‍ය නිසා මේ කියා දෙන්න නැත්තම් මඩ වෙන බණපදයක් කියලා ආනිසංශ කියලා එවන්න තිබුණා දාන්නේ ගැන නිවන් දකින්නේ නැහැ. ඔහේ වයස ගෙවිලා සසර දික් වෙලා ආයේ තණ්හාව ඇති වෙලා ලෝභය ඇති වෙලා ධාරක ස්නේහය ප්‍රේමය ඕවනේ තියෙන අපේ නේද? ආදරේ. දැන් ආදරේට තමයි කාම ලෝකේ මුල් තැන. විශේෂයෙන් ගිහි ජීවිතයක් ගත්තොත් ආදරෙන් තොර ගිහි ජීවිතයක් නැහැ. ආදරෙන් තොර වුණාම කියනවා ඉඳලා වැඩක් නැහැ මහාන වෙන්න ඕනේ කියලා. මොන ජීවිතේද? ගිහි ජීවිතේදී ඒක නැති වුණොත්. ඉතින් ඒක අහිමි වුණොත් එතකොට මේ ආදරේ ප්‍රේමේ රාගය පෙරේතකම ඔන්නෝමත් නම් තියෙනවා ඔබට. දැන් ගොඩක් එක පොස්ට් නැහැනේ ප්‍රේ පෙරේතකම ගුවම කියන්නේ මොකද්ද? කාම රාගය, තණ්හාව. එහෙම කොහොම හරි ලස්සන. පෙරේතකම කොහොම නිකන් අමුතුයි වගේ. එහෙම එකක් තමයි තියෙන්නේ. පෙරේතකමක්, මසුරුකමක්.
ඒ සමහර අයටකෝ ගෙවල් දාලා ඉන්න බෑ. ඒවා අමාරුයි. මොකෝ ගෙවල් හැදුවේ අමාරුවෙන්. විශේෂයෙන් මහගෙදර හම්බෙච්ච උපාසිකාව ගොඩක් ඉන්න මං දාන්න අය. හැමදාම කියන එන්නම් එන්නම් හා තවත් කල් තියෙනවා හාමුදුරුවනේ. තාම ගේ කඩන් වැටුනේ නෑ. ගේ කඩන් වැටුන දවසට තමයි එන්නේ. ඒ කියන්නේ ඒ තරම් අපලයක් එකේ තියෙනවා. ලේසි නෑ. ඉතින් ඒ නිසා මම මේ සිංහෙක් වගේ මේවා කිව්වට ගෙවල් වල ඉන්න අය ටිකක් බයයි මේවට. ඇයි ඒ කට්ටිය බදාගෙන අල්ලගෙන තමයි ඉන්නේ. හැබැයි කවදා හරි මැරෙන දවසට තමයි මතක් වෙන්නේ අපිටත් වැරදුණයි කියලා. ඇයි වැරදුණයි කියලා මතක් වෙන්නේ? අපේ දැන් බාප්පා මලා. කවුද මලේ? ආච්චි මලා නේ බාප්පා මලා. ඔව්. බාප්පා මලේ අවුරුදු 50 ගානෙන් මේකේ හොඳම කතාව තමයි මේ දිනට දරුවොත් නැහැ. දරුවෝ නැති වෙන්න හේතුවත් මෙයා මම ඉගෙන ගන්න කොටත් මට අවුරුදු 16ක් මෙයා උදව් කළා, වියදම් කළා, කුඹුරු කළේ. මම පැවිදි වෙලත් අවුරුදු ගානකට පස්සේ තමයි වයසට ගිහින් මනමාලියෙක් හොයාගත්තේ. ඒ වගේම නාකි මනමාලියෙක් හම්බුණා. දෙන්නම වයසයි කියමු 45 විතර පැනලා බෑන්. දැන් ළමයි නෑනේ කොහොමත්. ඒත් ඔහොම කාලය ගත වෙලා පපුය මාරුවක් තමයි තිබුණේ. ඉතින් මෙයා පොල්වත් ඉන්න ගමන් හිටගෙනම පණ ගියා. කියන්නේ කියලා යන්නුනේ නෑ නෝන කියන මට කියලාවත් ගියේ නෑලු. මලගේ දරන්න කොහොමද? අනේ මට කියලාවත් නෙවෙයි ගියේ. ඔය හිනා වෙන්න ඕන නම් මලගෙදර ගිහිල්ලා මම නම් මේක හොරාට වීඩියෝ කරගන්න මෙහෙම තියාගෙන. ඒ අර අඬනේව අහලා දවසක් විතර හිනා වෙන්න පුළුවන්. මොකද කියන්නේ 아무තු දේවල්. කියලා යන්න බෑනේ ඕකේ. දැන් ওই ගමනක් වගේ නම් කියලා යන්න පුළුවන්. මැරෙනකොට කියන්න ලාවක් නෑ. දැන් මොකද්ද උනේ? එයා පරලව ගියා. නෝන මෙහි තනි වුණා. ඒස් මම යෝජනාවක් කළා ගෑනුකේ නඩනකොට. එනම් මේ උපාසිකාවටත් දැන් කාත් කවුරු නැති එකේ ඔය අපේ ආරන්නේ දැන් මහාන කරන ගෑනු අයවත් මහාන වෙමුද කියලා. ඇඬිල්ලට මොකද උනේ? ඇඬිල්ල නැවතුණා. දැන් අරකට අඬුවට වඩා වේගෙන් මේ කරන්න හිතලා තියෙන්නේ මේ ගෑනට. ඇයි? මෙච්චර මහගයක් මට අයිති උනා. විශේෂයෙන් මහගෙදර හිටියේ බාප්පා. ළමයිත් නැහැ. කෙලින්ම කාටද අයිති වෙන්නේ? නෝනට අයිති. දැන් එතන අපේ අය තියෙන ප්‍රශ්නේ මට තිරිච්ච දේ අපිටවත් දැන් ගිහිල්ලා එතන ඉන්න බැරි තත්ත්වයක් තියෙන මොකද වෙන පිට ඥාති තමයි දැන් එතන ඇවිල්ලා පදිංචි උනේ. ඉතින් ඒක අතින් අපේ කට්ටිය දුක් වෙවි ඉන්න මොකෝ මේ මහගෙදර අපිට අයිති උනේ නැහැ යන්නවත් දෙයක් නැහැ කියලා. නමුත් මේක දාලා ඉද කොච්චර දුක වුණත් දාලා එන. ඉතින් ඒ තරම් මිනිසු පිරේතයි. ඒ මැරෙනකොට පණ යන්නපාව පිරේත කමේ. සමහරට පොල් ගහක් උඩ ඇති. බාප්පා කියලා මම මේ හොඳ කරන්නේ නැහැ. මිනිස්සු පින් දහම් කරාට දන් දුන්නට භාවනාවක් කරේ නැහනේ. අපි මෙච්චර හිටිය මෙහෙ ඇවිල්ලා මේ බණ පදයක් ඇහුවේ නැහනේ. ওই ගමේ පන්සලට යනවා අය හාමුදුරුවෝ ඉතවත් කරගෙන එහෙම අර මරණයට ලෙඩ දුකට මේ පිහිටට තමයි වැඩ කරගත්තේ. එතකොට එයාලගේ අවසාන මොහොත හොඳ මොහොතක් වෙන්නේ නැහැ. ලෝභයෙන් තණ්හාවෙන් තමයි ගොඩක් වෙලාවට මිනිස්සු ගෙවල් වල පණ යන්නේ. ඉතින් ඒ තැන්වලම ඒ ගස් උඩම සමහරට පෙරේතෙක් වෙලා ඉන්න පුළුවන්. ඔයා විතරන්නේ ඕන කෙනෙක්. එහෙම තමයි ස්වභාවය. ඉතින් මැරෙනකොට මං කිව්වේ එකයි කියලා ගියේ නැහැ. හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ආයේ සමතිදසුන් වඩලමන් යනවා කියලා එන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. දැන් සමහරට ඒ මැරිච්ච අපේ ඥාති කවුරුත් එක නිරේන් වෙන්න පුළුවන්. එක පෙරේත ලෝකේ කිසිම සැකයක් නැහැ. පෙරේත ලෝකේ නැහැ ඇති. ඉතින් මේක තමයි අපේ උරුමය. මේක තමයි ඉරණම. එන ඒක විසඳ ගන්න තමයි පාරමී පුරන්නට ඕන, පින් රැස් කරන්නට ඕන. එහෙනම් පැවිදි වෙලා පින් රැස් වෙනවා, බණ අහලා පින් රැස් කරගන්නවා. විශේෂයෙන් අපි වගේ අය නම් බණ කියලා පින් රැස් කරගන්නවා. මොකද බණ කියනකොටනේ අනිත් අයට කුසාසිත ඇති වෙන්නේ. දැන් අර උපාසකම්මල තියෙකෝ අපි භාවනාවට ආවේ නැති නිසා යාළට මේ කුසාසිත ඇති වුන්නේ නැහැ. තව භාවනා වැඩුන්නේ නැහැ, උත්තේජනේ නැහැ, ශක්තිය නැහැ. ඒක පණක් වගේ තියෙනවා ටිකක් අර හයියක් එනවා මේ දිගටම නොසිටියත් ඇස් පිය පිය වෙනකන්වත් ඉන්න ඕන. ඒ කියන්නේ ඇස් අරන් ඉන්නකොට මං එන්න ඕනේ. ඊපස්සේ මගේ දිහා බලන් ඉන්නවා ටිකක් වෙලා. ඊට පස්සේ ඒක තමයි සමාපත්තිය. ඊට පස්සේ හිමීට මම මේක ප්ලේ කරලා හරි යන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඇස් අරලා බලන්නේ නැහැ ගොඩක් අය. ඒ හිතන්නේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි දිහා බලාගෙන තාමත් ඇති කියලා සංඥාවක් තියෙනකොට අන්න වීරිය ඇති වෙනවා. නිදා ගන්න හිතෙන්නේ නැහැ. නැගිටින්න හිතෙන්නේ නැහැ. උදේ නැති වුණා වෙන්නේ මොකද්ද කල්යාණ මිත්‍රෙක්? ඕ ඉතින් බලන්න කෙනෙකුත් නැහැ. හිතනොත් නැගිටින්න ඔළුව කහන, නහය කහන්න. ඒක දෙවරක් නොසිතා නහය කහනවා. දෙවරක් නොසිතා ඔළුව කහනවා. දෙවරක් නොසිතා නැගිටිනවා. දෙවරක් නොසිතා එළියට යනවා. දෙවරක් නොසිතා වටෙන් මේ පැත්තේ තමයි කාමර තියෙන්නේ. දොර ගාවටත් යනවා. ඊට පස්සේ යතුරෙන් දොරත් අරිනවා. ඊට පස්සේ ඇතුළටත් යනවා. ලොක් එකක් දාගන්න.
කොට්ටි හදනවා ඇඳට බහිනවා කෙලිම නින්ද ඔය ගෙදරදි වෙන්නේත් ඔකමයි ගෙදර භාවනා කරන්නේ ඇඳේ තමයි භාවනාවට පටන් ගන්න ඇඳේ භාවනා කරන්නේ නඩි පහක දිරි තන ඔය මේ භාග්‍යතුන් වහන්සේ අපිට වාඩි වෙලා විතරක් නෙවෙයි භාවනා කරන්න කියලා ඒක උපාසකම්ම හිතන්නේ භාවනා කරන එක මම කියන එක නෙවෙයි වාඩි වෙලා විතරක් නෙවෙයි කියලා තියෙන්නේ සතපිලත් කියලා තියෙනවා ඒක නිසා සතපිලත් පුළුවන් කියපු ශාසනයක ඇයි මම වාඩි වෙලා දුක් ගන්න ඒ නිසා මේ තියෙන්නේ කොට්ටේ මේ තියෙන්නේ ඇඳ මෙට්ටේ කියලා එහෙම්ම පත බෑ වෙනවා ඒ කියන්නේ වාඩි වුණ ඉරියව්වෙම ආයිමත් වැටෙනවා මේට වැටෙන කොහෙටද වැටෙන්නේ කොට්ටෙට විනාඩි දෙකක්වත් නැවත භාවනා කරන්න යාට සිද්ධ වෙන්නේ පින වැඩි කමට ඉක්මනටම නින්දත් යනවා ආන්න බලන්න සතපීම ඉරියව්වට ගියාම වෙච්ච දේ ඒ වගේ තමයි වෙන්නේ එතකොට කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕන කෝටුවක් අතේ තියාගෙන කවුරු හරි හිටියොත් අපි උත්සාහ කරනවා අපිට කොච්චර අමාරුණත් අපි වීර කරනවා ඒක සක්මන් හරි කරනවා කටයුතු කරනවා ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පදාව අත්‍යවශ්‍යයි කියන එක අපි තෝරගන්න ඕනේ ඊයේ තේරුණා ඒක අපිටත් ඒ නිසා ස්වාමීන් වහන්සේ නමක් කවුරු හරි හැබැයි අපිට ධර්මයේ කියා දෙන කෙනෙක් ඉන්නකොට වීරය ඇති වෙනවා ඉතින් මේ වගේ කටයුතු කරන්නට අවශ්‍යතාවය තියෙනවා අර වගේ සෝවාන් වෙනනම් අර වගේ රහත් වෙනනම් සෝවාන් වුණා සකදාගාම වුණා අනාගාම වුණා අරිහත් වුණා සමහර උතුමන් වහන්සේලා එක ශ්‍රණයකදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වුණා අපි දන්න බාහිය දාරුචීරිය පින්වත් ස්වාමීන් වහන්සේ මහා මගදී බණ අහලා දැක්කොත් දැක්කා පමණයි ඇසුනොත් ඇසුණා පමණයි දැනුනොත් ගඳ සුවඳ රස පහස දැනුණා විතරයි හිතුනොත් හිතුණා විතරයි එතකොට ඔබ මෙතනත් නැහැ ඔබ වෙන තැනකත් නැහැ එළවත් නැහැ මෙළවත් නැහැ කොහෙවත් නැහැ තේරුණාද දැන් කොහෙවත් නැහැ කියන්නේ කෙලින්ම නිවන කොහෙවත් ඉන්නවයි කියන්නේ නිවන නැහැ සසර එහෙනම් කොහෙවත් නැහැ වෙන්නේ කොහොමද මහපාර මැද්දේ අරිහත්ත්වයටත් පත් වෙලා ඉවරයි සෝවාන් වෙනවා ඒශනෙම සකදාගාමි ඊට පස්සේ අනාගාමි අරිහත් මේ ශාසනයේ වහා ලැබූ අභිඥා ඇති උතුමන් අතර අග්‍ර වුණේ බාහ්‍ය දාරුචීරිය මහ රහතන් වහන්සේ හැබැයි වැඩ හිටියේ නැහැ පැය ගානේ වැඩ හිටියේ එහෙම පිරිනිවන් පෑවා එළදෙනක් ගැනලා එහෙම පිරිනිවන් පෑවා හැබැයි බලන්න පින ප්‍රඥාව කාශ්‍යප ශාසනයේ ඉනිමකක් බැඳගෙන ගලක් උර නැගගෙන මේ හත් නම භාවනා කරලා තියෙනවා. එයින් එක්කෙනෙක් මේ. එහෙනම් මම මේ කියන්නේ අපි කරන මේ පුටු රත් කිරිල්ල, අපි මේ කරන පරියංකය, අපි මේ කරන සක්මන, අපි මේ කරන වෑයම නිෂ්ඵල වෙන්නේ නැහැ. අර බාහ්‍ය දාරුචීරිය සංඥාසිට වගේ, සාරිපුත්‍රයන් වහන්සේට වගේ. මම මේ දැන් කතා කරපු වජ්ජිපුත්තක තෙරුන් වහන්සේට වගේ. කොයි වෙලාවේ හරි ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි කලබල වෙන්න එපා. අද හදම අර සනික නූල්ස් වගේ එහෙම එන්නේ නැහැ. ඒක ටිකක් පත්තියන් වෙන්න ඕනේ හිතට කයට පුරුදු වෙන්න ඕනේ පුරුදු වෙවි යන්න ඕනේ. ඉතින් එහෙම වෙනකොට දැන් අපි කවුරුත් හොයනවා දැන් එහෙනම් කොහෙද මම මහාන වෙන්න ඕනේ? කොහෙද මට මහාන්ලා ඉන්න පුළුවන්? එහෙම හොයනකොට ඕනතරම් සිල් ආරාම තියෙනවා ඕනතරම් ආරණ්‍ය තියෙනවා. ඉතින් ඒ තැන් වලට අපිට මෙහෙම ඔක්කොටම ගිහිලා බලන්න විදියක් නැහැ. ඒ කියන්නේ එහෙම වෙලාවක් නැහැ සනීපත් නැච්චර යන්න. මොකද එහෙම යනකොට මගදී පණ යන්නත් පුළුවන්. තැනින් තැනට ගිහින් ඊට පස්සේ එක තැනක් තෝරගෙන එතන බලනවා එතන ඉන්න ස්වාමීන් වහන්සේලා අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවාද අපිට අවශ්‍ය වැසිකිලි පහසුකම් තියෙනවද නැහැ ඒකත් බලන්න එපා කුටියක් තියෙනවද ඇඳක් තියෙනවද ඇඳට මෙට්ටේ තියෙද මෙට්ටේ කොට්ටේ තියෙන ඒවා නැතුව බෑ මේ අම්මා මට මතක් කළා ඒ තැනක භාවනා කරයි කිව්වා 100ක් ඉන්නවා කියන්නේ 100ක් ලැජ්ජ වෙන දෙයක් නැහැ ඔක්කොම නිදාගන්න එකට අපේ කට්ටිය රසඳ දැනගන්න ඒ වගේ තැන් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ එතන පහත් කරලා කියනෝ නෙවෙයි. නමුත් ඒ වගේ දුක් විඳලා මේ මිනිස්සු භාවනා කරනවා. ඇඳුම් මාරු කරන්න කැලේට ගිහිල්ලා. බලන්න හිතන් කාමරයක්වත් නැහැ කියන්නේ. එතකොට වොෂ් රූම් යන්න පේලියට ඉන්න ඕනේ පැයක් විතර. පෝලිමට පැනගෙන ඉක්මනට එයා ජයගත්තා වෙනවා. එතකොට උදේම නැගිටින්න ඕන 4ට 3ට 3ට ඉඳලා නැගිට්ටොත් පෝලිම ඉස්සරහම ඉන්න පුළුවන්. දැන් මොකද කියන්නේ එහෙනම්? මේ වීරිය තිබිච්ච කෙනෙක්ට එහෙනම් හොඳ තනියෙන් කුටියක් ලැබිලා වස්රූම් එකකුත් ලැබිලා කොට්ටෙකුත් ලැබිලා මෙට්ටෙකුත් ලැබිලා ඇඳකුත් ලැබිලා භාවනා ශාලාවකුත් ලැබිලා කල්යාණ මිත්‍රයෙකු ලැබුණොත් අර වීරයෙක් මං කියන හේ වීරය කරපු කෙනෙක්ට නිවන් දකින්න අමාරුද ලේසි ඒ ස්වාමීන් වහන්සේ අපි තඳුරන මමත් උතන ගිහින් ඉඳලා තියෙන කාලය මමයි ලොකු ස්වාමීන් වහන්සේ අපි අර ස්වාමීන් වහන්සේ අත ගැරුණානේ ඒ වෙලාවේ වැඩියා දවස් 7කට හිටියා මොකද අත සනීප වෙනකම් වැල්ඩින් කරන්න ගියා හේ මරදම් කඩවල ඉතින් වැල්ඩින් එක ගහගෙන ටික දවසක් හිටියා. එතකොට මහත් දැක්ක ඕක මේ අර එනවත් ඉක්මනට මහාන කරන දවස් 10කට తాවකාලික පැවිද්ද කියලා සපත්තු දාම්මා එන්නේ
සපත්තු ගලවලා අරන් තියෙනවා සිවුරු ගලවනවා 10 වෙනි දවසේ සපත්තු දා ගන්න යනවා මහත්තුරු ඒක තිබුණා ඉතින් ඒක හොඳයි මොකද එහෙම කියන්නේ නරක නිසා නෙවෙයි නමුත් ඒක ගරුසරු බව අඩුවක් තියෙන නමුත් මේ එහෙම හරි යාල උත්සාහ කරනවානේ එතකොට ඒ පැවිද්දට එනවනේ මම නම් ගියා පැවිදි කරේ නැදත් කමන්නේ දවස් 10ක් ඇවිල්ලා එහෙම ඉන්න හදලා දෙන එක ලොකු දෙයක් ඉතින් එතන තවත් හොඳයි මේව පහසුකම් ටිකුත් හදා ගන්න අපිට වාසනාව ඒක තමයි ස්වාමීන් හරි කාරුණිකයි ඒ ස්වාමීන් කල්යාණ මිත්‍රෙක් අපිත් දන්නවා නමුත් මිනිස්සු එච්චර උදව් කරන්නේ නැහනේ කුටි හදන්න එහෙම දෙන්නේ නැහැ ලොකුවට ඒ නිසා තමයි සිද්ධ වුණේ අර විශාල ශාලාවක් හදලා එහෙනම් ඔය කට්ටිය ශාලාවෙම සැතපේ හැබැයි බෙල්ල පා ගන්න එපා ශාලාවේ සැතුම්නාට කමන්නේ බෙල්ල පා ගන්න එපා බෙල්ල පෑගුවොත් සාප කරනවා අර එක ජාතකෙත් සාප කරයි ජාතකයක් තියෙන සාප කරපු දැන් දෙන්න ඉන්න කුඹල්හලේ තාපසයෝ දෙන්නේ ඉතින් එක තාපසයෙක් හිටියා ඇඳේ අනිත් තාපසය බිම බිම ඉන තාපසයා එකපාරටම දැන් මේ පැත්තේ හිටියේ බෙල්ල ඔළුව තිබුණේ මේ පැත්තේ හරිද යනකොට දාන්න නැතුව ගිහින් ජටාව පෑගුණා ජටාව කියන්නේ මේ කොණ්ඩෙ බැඳපු එක ඊපස්සේ කෑ ගැහුව කවුද මගේ කොණ්ඩෙ පෑගුවේ අනේ ආ සමායන තාපසයන් අහස මම දැක්කේ මම කරුවලයිනේ දැන් පහන් නිවලා දැන් ගිහිල්ලා දොට්ට පිළටිලා ආයෙත් එනවා දැන් එනකොට මේ තාපසයා කල්පනා කරා අර තාපසයා යද්දිත් බෙල්ල ඔළුව පාගලා ගියා ආයෙ ආවොත් එතන බෙල්ලත් පාගා කියලා අනිත් පැත්ත ඇරුණා වැඩි හොඳට දැන් බෙල්ල මේ පැත්තේ කකුල් අනිත් තාපසයා තිතුවා යනකොටත් ඔළුව පෑගුණා ආයෙ යනකොටත් පෑගේ එහෙනම් මේ පැත්තෙන්ම ආයෙත් දෙන්නම් මාරු වෙලා හරිද මෙයා මෙහෙ නිදි මේ පැත්තට බෙල්ල දාන් අරයා හිතුව මෙහෙන් ආවත ආයෙ පෑගේ මෙහෙන් ආවා හරියටම බෙල්ලම පෑගුණා කලින් නම් කොණ්ඩේ පෑගුණ දැන් බෙල්ලම පෑගුණා පෑගුණ ගම මොකද කරේ මේ කූඩ ජටිලයා යද්දි තොලුව පාගන් ගියා එද්දි බෙල්ලම පෑගුවා තොට හොඳන්නම් වෙන්නේ නෑ මේ කූඩ ජටිලයා හිස හත් කඩකට පැලියන් කියලා සාප කරා හිර උදා වෙන විට හැබැයි මේ තාපසයන් වහන්සේ අභිඥාලාභී ඔය බෙල්ල පාගපු එක්කෙනා පෑගිච්ච කෙනා නිකන් එක්කෙනෙක් යා මුකුත් වැඩ නෑ ඔහේ හිටපු කෙනෙක් අර තාපසයා බොහොම දියුණු කෙනෙක් එයා බැලුවා මෙයාට මොනව වේද බලනකොට වරද නිදාගත්තු කෙනා මොකෝ එයා පැත්ත මාරු කරානේ ඒ වගේ මෙයා දේශසහගතයි එයා ඉවසුවෙත් නෑ සමාව දුන්නේ සමාව ඉල්ල දුන්නේ දෙන්නත ඔයත් සාප කරාම දැන් මේ සාපේ කාට දෙන්න කියලා කල්ප 40000ක් ඉස්සරහට බලන්න පුළුවන් මේ තාපසයන් අසේ බලනකොට හරියටම මේ තාපසය තමයි ඔලුව පැලෙන්නේ කියපු කෙනාගේම පැලෙන්නේ ඒක නිසා යා කරුණාවෙන් මොකද කරේ ඉර උදා වෙන එක නතර කළා ඒ කොහොමද ඉර අල්ලගත්තා දැන් ඉර එන්නේ ඉරටින දෙවියෙක් දෙවියා නතර වුණොත් ඉර යන්නේත් නැහැ. දැන් එයාට පුළුවන් එ르දි බලයෙන් කරන්න ඉර සඳ ගමනක ගමන් කරන එක යම් තාක් නවත්තන්න. ඒක භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන යම් වෙලාවල් එහෙම පුළුවන්. ඉතින් දැන් බලනකොට මිනිස්සු හුලුවතු බඳන් බලනවා දැන් වෙනද එලි වෙන වෙලාවට එලිවුන්නේ නැහැ. ඔක්කොම ගිහිල්ලා චෝදනා කළා රජතුමනි ඔබතුමාගේ දෝෂයක් දන්නේ අපිට ඉර උදා වෙන්නේ නැහැ. එහෙම දැන් ඔය පැවිද්දන්ගේ ප්‍රශ්න වලටත් ඔහොම වෙනකල දැනගෙන හිටියේ. ඊට පස්සේ බැලුවා පැවිද්දෙක් ආවදද? ඔව් කුඹල්හලේ දෙන්නෙම් ඉන්නවා කිව්වා ගියා දෙන්න බලන්න. කිව්වා මොකද වුනේ කියලා. කිව්වා වෙන මෙයා මට සාප කළා. එයාගේ ඔළුවමයි පැලෙන්නේ කිව්වා එතුමනි. ඒ නිසා මං ඉර අල්ලංකෝ ඉන්නේ. එවන් නැහැ කොයිර. කිව්වා ගිහින් කෝ අනේ අපිට මේ වැඩක් පලක් කරගන්න බෑ තාපසයන් අස දැන් සමාව ගන්නකෝ. ඇහුවේ මම ගන්නෑ කෝ සමාව. බෑ තුන් පාරක් කියලා ඇහුවේ නැ බලෙන් මැදගෙන ඇවිල්ලා බෙල්ල අල්ලලා බිම වෙබුවා. අර රජපිරිස. රාජපුරුෂය ඇවිල්ලා බිම. කෝ ඒත් සමාව ලැබෙන්නේ නැ මොකෝ බලෙන් එබුවේ. එනිසා මෙයාව එක්කගෙන ගිහිල්ලා නගරේ පොකුණක් තියෙන ඒ පොකුණට බස්සවල ඔලුව උඩින් මැටි පිටක් තියලා ඉර පායනකොටම ගිල්ලවන්නේකු. එතකොට මං අතාරින්නම් කොහොමද? ඉතින් අරම ඇතේ මොකද්ද පැලුනේ? මැටි පිට හතට පැලුණා. ඔලුව තිබුණා නම් ඉර රැස්සටුනේ මැටි පිටර නිසා ඔලුව නෙමෙයි මැලුනේ මැටි ටික. හරිද? දැන් ඒකෙන් මං කෝ අර ශාලාවේ නිදාගෙන බෙල්ල පාග් ගත්තොත් ඔය වගේ සාප කරොත් එහෙම ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් සමගියෙන් හිටියයි වට්ටිය. හිටියා එහෙනම් ලොකු දෙයක් අපිට මේ දහ දෙනෙක් එක්කව සමගින් ඉන්න අමාරුත් කත්ත තියෙන ිටපුවා ඒකයි මට පුදුමයි හරි පුදුමයි තියෙන එහෙනම් ඒ අතින් ලකුණු 100ක් දෙන්න පුළුවන් නමුත් ඒ අයටත් පහසු කන්ටි හදලා දුන්නා නම් ඉතාල හොඳින් නිවන් දයි කියලා මට හිතෙනවා ඉතින් ඒ නිසා යම් වලට යහපතක් වේවා කියලා අපි ආශිර්වාද කර යුතුයි ඉතින් එහේ උත්තේජනේ ලැබලා අත්දැකීම් ලැබලා තමයි අපිටත් මේ අන්තර්ජාලයෙන් දේශනා දැකලා මේ අම්මා කතා කරලා එක දෙයක්ව පැවිදි වෙන්න අනිවාර්යෙන් කැමැති ඒ සඳහා දැන් පුතණුවන් දෙපළම ඇවිල්ලානේ මේ පොඩි පුතා ලොකු පුතා. එයාලට තමයි මේ කියන්නේ. හොඳේ අම්මටනේ අම්මා කැමතිනේ. දැන් ඒ දෙන්නට කියන්නේ අනේ අම්මා නැතුව අපිට පාළුයි අපිට බත් කැවෙන්නේ නැහැ බත් හිර වෙනවා අම්මේ. එහෙම ප්‍රශ්න තියෙනවා ළමයින්ට. ඒක තමයි අර අම්මටත් එහෙම. එයා පස්සෙත් ඉන්න පෙගුරුතුමියක්. ඒ ගුරුතුමීටත් එච්චරයි. එයාගේ ළමයි නැත්නම් පොඩි.
පොඩි කියන්නේ 15යි 18යි වගේ කට්ටිය ඉන්නේ. ඉතින් ඒත් එයත් ලෑස්ති වැඩ කරන්න අතහරින්න. ඒ ළමයින්ට කියලා තියෙන පොඩි කාලේ නම් මම හැමදාම නම් ඉන්නේ මම යම් කිසි කලක ඔබ අතහැරලා මගේ ගමන මම යනවායි කියන එක. ඒ නිසා එතෙන්දී අපිට මූලිකව ගන්න තියෙන පැවිදි වෙන එක අමාරුයි කියලා තියෙන මොකද දන්නවද? ඒ පංචකාමයන්ගෙන් මිදිලා විශේෂ ඒ කාලේ නම් අර කෝ වගේ පිඬු සිඟා යන්න ඕන. එක වේලේ වල දාන්න ඕනේ සාමාන්‍ය එහෙමනේ රැට කන්නේ නැහනේ. ඕ වගේම අමාරුයි. සයන කිව්වම අර ගෙවල් වල වගේ සයන යන්නේ නැහැ. ලැබෙන සයනයක සතපේ ඒ සයනේ මකුණු හිටියොත් ඒකත් ඉවසන්න වෙනවා. නැත්තම් මෙට්ටයක් කඩෙන් දැනුම වගේ නම් ගේන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් හරි කමන්නේ මකුණු තියෙන මෙට්ටි පුච්චනෝ. අලුත් මෙට්ටයක් ගේන. දැන් නැහැ. අර අපිට මතක ඉස්සර අර කොහො මෙට්ටවල ඔය ගෙවල් වල මකුණු හිටියා. දැන් එන්නේ නැහැ. දැන් ඉතින් අර මෙවනේ තියෙන්නේ. අර ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ. ඒවා සමණය වුණොත් පැවිද්ද අමාරු නැහැ. ඒ පැවිද්දට ඇවිල්ලා පැවිද්දේ නිදාගත්තොත් කාමයන් පිළිබඳ මානසිකාර කරොත් ටෙලිෆෝන් එකක් ළඟ තියන් පුතාලලට දූලට ලේල්ලට පුංචි අම්මලට වඳ පුංචි අම්මලට කෝල් කර කර හිටියොත් ආන්න එතකොට මහානකම කරන්න බෑ. ඒකයි අපි අර මෙහි විශේෂ නීතියක් තියෙනවා ගොඩක් අයට අපි කියලා දिलाත් තියෙන එක සමහර විට සමහර අය කියන අනේ මට නිින්ද යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ නිසා මට ටෙලිෆෝන් එක දෙන්න. එතකොට ඒකේ තියෙනකොට නිින්ද යනවලු. කොහොම නිින්ද යන්නේ? බණ අහනවා. දැන් නිින්ද යන්නේ නැති අයට නිින්ද යනවා බණ අහද්දි. දැන් අද නම් එහෙම නිින්ද ගියේ නෑ. නමුත් සමහර විට බණ අහද්දි වෙන දෙයක් තමයි අපිට නිින්ද යනවා. බණ පොතක් කියවන්න ගන්න නිින්ද යන්නේ නැත්තම්. පොත අතේ තියේදී වාඩි වෙලාම නිින්ද යනවා. ආ නරමුණක් ආවනේ. එහෙම හැරෙන්න අපි අවස්ථාව දෙන්නේ නෑ. මොකද ඒකට තරහට නෙවෙයි අර gedara තියෙන වසංගත වෛරස් එක එළියෙන් එනවා අම්මට. නැත්තම් මේ උපාසක මහත්තුරට. ආවට පස්සේ යා මෙහෙ දඟලනවා අර කට්ටිය එහෙ දඟලනවා. මොකක් කරන්නේ? gedara යන විදියක් නැතුව. දැන් ඔළුව ගැක්කම ඇදෙන පුතාට අම්මා මතක් වෙනවා. අනේ අම්මේ ඔළුව රිදෙන පොඩ්ඩක් අත ගන්න. අම්මා ඉන්නේ හම්බන්තොට පුතා ඉන්නේ කොහෙද? කහතුඩුවේ. කහතුඩු රත දිගයිද? අත දිග නැහැ. ඊට පස්සේ මොකද ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්නට වීඩියෝ කෝල් එකක් අරන්වත් අත ගන්න පුළුවන්ද? අත ගන්න බෑ. ඉතින් එතකොට ලේසි දේ මොකද්ද? ඒක අයින් කරනවද තියා ගන්නවද? හොඳම වැඩේ. අයින් කරයි කියන අපි නිදහස්. ගෙදර කට්ටිය නිදහස් නැහැ. ඒ කට්ටිය ඉතින් ට්‍රයි කරනවා කෝල් ගන්නවා ඔක්කොම හැමදිස්සෙම රෙස්පොන්ඩ් නැහැ. මොකද ඕෆ් කළා. ඉතින් ඕනම නම් මොකද කරන්නේ? කහතුඩුවේ නැග්ග හයිවේ එකට හම්බන්තොටින් හරි නැත්තම් මත්තලින් හරි එක්සිට් වුණා. ඊට පස්සේ ඇවිල්ලා ඔළුව අතගා ගන්න පුළුවන්. හරි දැන් ඒක අපි වෙලා තියෙන මොකක් නිසාද? අර එකට බැඳිලා හිටියට පස්සේ එක පාරට අතහරිනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. ඔය විශාලා මහනුවර සායන්හසලා ඇවිදින ගම උන්හසලා දැක්කා මේ හිරකූඩු. හිරකූඩු වල කවුද ඉන්නේ සාමාන්‍ය? වැඩිකාරයෝ. දාලා ඉබ්බෝ දාලා තමයි තියෙන්නේ. ඉස්සර තිබෙන ලොකු කඹ කඹ වලින් කකුල් ගැට ගහලා ලොකු කණුවල ගැට ගහලා තියෙනවා. දානස්ස ලෙවිල කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බන්ධනාගාරේ බැඳි ඉන්න නැත්තම් බන්ධන නම් හරි හයියයි. මේවනම් කඩන් යන්න බැරි වෙයි කියනවා මහණනි. ඕවා කඩන් යන්න පුළුවන්. ඕවා මොනවද? ඕවා වීරවන්තයෙක්ට කඩාගෙන යන්න පුළුවන්. යකඩ කූරු ඇදගෙන උනත් යන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ඔయిత වඩා ලොකු බන්ධනයක් තියෙනවා මහණනි. ඒ මොකද්ද? අමුදරුවන් කෙරෙහි ඇති බන්ධනය, ස්වාමි භාර්යාවන් කෙරෙහි ඇති බන්ධනය, විශේෂයෙන්ම ලොකුම බන්ධනය මව්පියන්ට නම් දරුවෝ, දරුවොන්ට නම් මව්පියෝ. ඔක චුට්ටක් අඩු වෙන පුතුන් නම් විවාහයක් කරලා දුන්නොත් අම්මලට ලේසි. එතකොට බැඳෙන එක ටිකක් අඩු වෙනවා. මොකද අඩු වෙන්නේ නෝනට බෙදෙන එක. නෝනට බෙදුනට පස්සේ නෝන තාංචි දානවා. වැඩි අම්මට සලකන්න යන්න ඕනේ නෑ. තමුසේ මගේ දිහා බලාගෙන මගේ වැඩක් කරගෙන ඉන්නවා නේද? අම්මා එක්ක මම එහෙම ප්‍රශ්නත් වෙනවා. මම හැමතැනමනේ ගොඩක් ගෙවල් වල වෙනවා ඒක. අන්න එතකොට අම්මලට નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා අකමැති වුණත් පැවිදි වෙන්න. මොකද්ද? යන්න. ඇයි පුතා කලින් මට ආදරෙන් හිටියා මං ගැන හෙව්ව වේලුව දැන් ඉතින් ලේලි ගැන විතරයි හොයන්නේ මං ගැන හොයන්නේ නෑ කියලා. දැන් මෙහෙම ප්‍රශ්න තියෙන නිසානේ මම මේ කියන්නේ. මම කියන්නේ එහෙම වෙන්න පුළුවන්. එතකොට එවැනි බන්ධනවල පොඩි පොඩි හුලස් තැන්, ඒ කියන්නේ වෙනස් වෙන තැන් තියෙනවා. ඒ වෙනස් වෙන තැන් වල තමයි මිනිස්සුන්ට කල්පනා වෙන්නේ මේවා අතහරින්න ඕන නේද කියලා. අර එක දිගටම එක විදියට බන්ධනේ තියෙනකොට තේරෙන්නේ නැහැ. ඇයි? හැමදාම ආදරේ, හැමදාම සතුටුයි, හැමදාම ආස්වාදනීයයි. පොඩි දුකකුත් දෙන්න ඕන. පොඩි රණ්ඩුවකුත් ඡන්න ඕන. අන්න එතකොට තමයි මතක් වෙන්නේ රණ්ඩුව ගිහපු ගමන් කෝල් කරන සයන්නාස මටත් කුටියක් තියෙනවද?
මම මේ මහණෙන් එන්න හෙට උදේ රායි මං ගෝල් කරනවා. එතකොට මිනිහා යාළු වෙලා. එතකොට කියන නෑ සයනස පොඩ්ඩක් කල්පනා කර අපි ඉතින් හදිස්සි වෙන්න ඕනේ නෑනේ. තව මාසයක් ඉතින් ඉඳලා එහෙනම් බලන්න. එතකොට මේ ඉස්රීන්ගේ මේ පොරොන්දුත් අර නිකන් මඩේ හිටවපු ඉන්න වගේ. ඒ කියන්නේ අවිශ්වාස කරන අපි තමයි අන්තිමට මෝඩයෝ වෙන්නේ. ඉතින් අපිත් බලන්න හා කමන්නේ කිව්වනම් අහන් හිටියා. හොඳයි ආයෙන දවසක එන්න කියලා අපි අපේ පාඩුවේ වැඩ ටික කරන් යන්න ඕන. එතකොට උපාසකම්මට අපි ඇඳවල් ලෑස්ති කරගෙන බුරුසු ලෑස්ති කරගෙන සබම් පෙට්ටි ලෑස්ති කරා මෙහෙ බලන් ඉන්නවා. එයා එහෙ නතර වෙලා ඉන්නේ නැහැ. ඒක නිසා දැන් ඒ අත්දැකීම ගොඩක් ලැබුණා මට. ඒ නිසා මම තීරණය කළා දින මෙතෙන්ට එනකම් මම පිළිගන්නේ නැහැ. කොච්චර කෝල් කළකවත් එනවා 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 තාම නැ කොකොකෝ තාම නැ. මෙතෙන්ට ඇවිල්ලා බැස්සොත් විතරක් මම ඒත් එතකොට විශ්වාස කරන ඇස් දෙකෙන් දකින්න ඕනේ. එතකම් ඒ තරම් අමාරු වෙනවයි කියන එක. කියන තරම් ලේසි නෑ. සමහර අය ඉන්න කට ඉස්සර කරගන්න. කලින්ම ගිනු ඥාති ඔක්කොට මම ඉතින් අසවල් දවස් යන්න ඉන්නේ. නැකතුත් බලලා කේන්දරත් බලාගෙන රාහු කාලෙත් පන්නලා මරු සිට දස දිසාව වෙනස් දිසාවක් නම් මේ දිසාව තමයි බලන්නේ ඊට පස්සේ. ඔක්කොම බලාලා එන්න හිතන් ඉන්නවා. කේකුත් කනවා. එන්න දෙයිද? එන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඕනම කෙනෙක් පැවිදි වෙන්න කැමති නම් පුළුවන් තරම් තමයි ඒක හිතේම තියාගන්න. දවස් වකවානු කාටවත් කියන්න එපා. කල්‍යාණ මිත්‍රිට විතරක් කියන්න. මොකද ලෝකේ ඉන්න අනිත් මිනිස්සුන්ට හෝවහ ඇස් වහ කට වහ අඳෝනා වහ ඔය තියෙන වහ නේද? ඔය ගෙවල් වල ගහලා තියෙන මේ නිවසේ බුදු සරණයි කියලා හදනකොට ඇයි ඇස් වහ කට වහ හෝවහ දුරු වෙන්න? වාහන වල ඇයි දෙහිගෙඩි තුනයි පිරිස්කරළු එල්ලන් ඉන්නේ? ඇස් වහ කට වහ දුරු වෙන්න. මිනිස්සුන්ට ඇස් වහ කට වහ වැදුනොත් මොකද කරන්නේ? ඇස් වහ කට වහ මතක පුච්චනවා. මගෙත් පිච්චුවා එක දවසක්. එක අම්ම කෙනෙක්ව දැන් බණ කියන වැඩි රේඩියෝ එකේ ටීවී එකේ ඕවර අනිවාර්යෙන් ඇස් වහ වැදිලා ඇති. මොනවද මිරිස්ද මොනවද දාලා ගම්මිරිසුත් දාලා පුච්චලා දැම්මා. හරි ඉතින් එදයින් පස්සේ හරි සනීපයි. මොකෝ හිතේ දිවිච්ච දෝසෙත් ඇයි පිච්චුවනේ? ඒක ඇත්තටම පිච්චෙන්නේ නැහැ. ඒක වෙන්නේ මානසික සහනයක් එනවා. මනෝවිද්‍යාත්මක දෙයක් තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ අපිට සංඥාවක් වෙනවා මට තිබුණ දෝෂ ඔක්කොම බංග ඔය තොইল නටන්නේ ඒකට. යා සාන්ති කර්ම කරන්නේ ඒකට පැරන්න ඒව කරේ ඒකට. ඉතින් ඒක එච්චරයි. එතනින් එහාට මුකුත් කියන්න දෙයක් නැහැ. එහෙනම් පැවිදි වෙන්න ඕන නම් අපි අමුඩ ගහන්න ඕනේ. මොකද අත් ගව්වත් තියා. මොකද ළඟට ඇවිල්ලා අමුඩ ගැහුවම ඇති. අමුඩ කියන්නේ අමුඩ නම් මහන වෙන්නේ නැහැ. උපාසකම් වලට තියෙන්නේ හැට්ට. දැන් මම බණකට කිව්වා ඒක මාත්‍රකාවටත් මන් දැම්මා. මොකද හත් ගව්වක් තියා හැට්ට මැසීම. මොකද්ද මාත්‍රකාව? මොකද හත් ගව්වක් තියා හැට්ට මැසීම. මහණ වෙන්නේ ජනවාරි නම් වෙන ජනවාරි පළවෙනිද නම් පින්කම තියෙන්නේ දෙසැම්බර් පළවෙනිද මින්ම දෙන්න ගියාම ඇති ලබන අවුරුද්ද ජනවාරි මහණ වෙන්නේ ඉඳලා මේ අවුරුද්ද ජනවාරි මින්ම දෙනවා කියන්නේ වැඩි 60 මින්ම වෙනස් වෙන්නත් පුළුවන් දානේ වන්දලා මේ ගෑනු ගැන මහත් වුණොත් එහෙම අර මින්ම වෙනස් වෙනවා ඒ නිසා මේ පින්කම හෝ මහණ වෙනවයි කියන එකම අල්ලන් ඉන්න ඕනේ කවද්ද මහණ වෙන්නේ කොතනද මහණ වෙන්නේ මාව ඉක්මනට මහාන කරනවත් දැන් ගොඩක් කතා කරන අය අහන්නේ කවද්ද මහාන කරන්නේ මාස කීයක් ඉන්න මගේ මෙන්න මෙහෙම මාස ගණනක් තියෙනවා මාස 12 පළවෙනි එක ඊට පස්සේ මාස 9 මාස 6 මාස 3 අනිත් එක දවසයි දවසින්ම ඉවර කරනවා එහෙනම් මොකද්ද ඇවිත් යන කෙනා ඒ කියන්නේ මහාන වෙන්නේ නැතුව හොඳේ ආපු ගමන් පුදුමි ගමන් කාපු යකා වගේ වැඩේ හරියන්නේ නැත්ත යන කට්ටිය එතකොට ඒ කට්ටිය ගැන ප්‍රශ්නේ 60 මහන්න ඕනේ ඇයි ආයෙන්නෙත් නෑ මාස 3 60 මහන්නේ කවුද වීරවන්තයා කියන දේ අහන කෙනා හික්මෙන කෙනා නිවන් දකින්න හොඳටම කැමති කෙනා විශේෂයෙන් මම නම් බලන්නේ භාවනාවේ පැය දෙකක් ඉන්න පුළුවන් කෙනා ආන් එයාගෙන් අපිට ඇවැත් කරදර වෙනවා අඩුයි මොකෝ එයා භාවනාකාරයෙක්නේ එයාට භාවනාවක් දීලා කොහෙන් හරි වාඩි කෙරෙව්වා නම් අපිට කිසි කරදරයක් නෑ පැය දෙකේ තුනේ ඉඳී ඇයි සමාධිමත් සිතක් තියෙනවා එහෙනම් භාවනා කරන්න පැවිදි අපේක්ෂක අයට මෙහි අපි අවවාද කරලා තියෙනවා පැය දෙකක් එක දිගට දීලා තියෙනවා ඒක පුරුදු කරගන්න එතන සමාධිය වැඩුණොත් අනිත් ඒවා ධානයක් වඩා ගත්තොත් තරුණ කාලේ වුණත් කෙලෙස් ප්‍රශ්නෙ ඉන්නේ නැහැ එතකොට ඒක තමයි ওই ගුරුවරු කියන උඹලා ධාන වැඩුවොත් උඹලට මහානකම ඉන්න පුළුවන් ධාන නොවැඩුවොත් ටිකක් අමාරු ඉන්නවා අමාරුයි කෙලෙස් එනවා ඒවට පිළියම් හොයන්න ඕනේ දඟලන්න ඕනේ නලියනවා ඒ ඔක්කොම කරගෙන කොහොම හරි ඉන්නවා යන්නෙත් නැහැ. ඇයි නොයන්නේ? දැන් මම හේතුව අපිට විතරයි මේ ආරණ්‍ය වලින් නැටතර සැප ගිල මට හම්බුණා බස් එකේදී පන්සලක ඉන්න පොඩි ආවුරු කෙනෙක්. මං හ ඔබ වහන්සේ ගෙදර යන්නේ නැද්ද? මේ බඳින්නේම නැද්ද? ආසාවක් නැද්ද එහෙම?
සාමාන්‍යයෙන් තරුණයෙක් නිසා මම ඇහුවා. මොකද ඒ අය උගන්නන කෙනෙක් පිරිවෙනකත්. කිව්වා නෑ හාමුදුරනේ මේ තීර නිදහස ගෙවල්වල නෑ මේ රැයට කෑවත් අපි පොඩි පොඩි පව් කරත් අපි අපිට නිදහස තියන අය කිව්වා පන්සලේ. ආන්න බලන්න. දැන් අපි හිතන ආරණ්‍ය වල විතරයි සැප තියන්නේ නෑ පන්සලෙත් සැප තිබිලා තියෙනවා. ඇත්තේ නෑ ඒ කට්ටිය යාළගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්නවා. ඉතින් එහෙම ග්‍රාමවාසී භික්ෂුවකුත් පැවිද්ද සැපයි කිව්වනම් ආරණ්‍ය වාසී භික්ෂුවක් කෙසේ කිය යුතුද? එයා ගමේ ඉඳලා සැපයි කියනවා. පාංශකූල වලට වැඩම කරලත් සැපයි කියනවා. පිරිත් වලට වැඩම කරලත් සැපයි කියනවා නම් භාවනා කරන අපි කොහොම කියන්න ඕනද? නැත්නම් මේ කැලේක විවේකයෙන් ඉන්නකොට කොහොම කියන්නද? මේ මහානකම පුදුම තරම් සැපයි. පැවිද්ද පුදුම තරම් සැපයි. අහෝ සුඛං. කවුද කියන්නේ? මහා කප්පීන මහරහතන්. එතුමා රජ කෙනෙක්, විශාල රාජධානීක රජ කෙනෙක්. අනෝචා දේවිය බිසවයි, ඇමතිවරු 500යි, බිසවවරු 500යි ඔක්කොම රස්ව රතවල නැගිලා එනවා. මුලින් යන රජතුමා 500. එයා අස්සය පිටින් ගිහිල්ලා ගංගා තුනකින් එතර වෙනවා. එතර වෙන්න රුපාරු තිබුණ නැහනේ. අර අස්සය පැනගෙන පැනගෙන යනවා, ගලක් උඩින් යනවා. මොනවද සීකලේ? බුදු ගුණ සත්‍යයි, දෙවනි ගඟේ දම් ගුණ සත්‍යයි, තුන්වැනි ගඟේ සංඝ ගුණ. ඒ නයෙම්ම එනවා නෝනත් පස්සෙන්. එයාලෙන රතවල. ඒ රතත් එහෙම්ම ගියා. මුලින් ඇවිල්ලා දේශනා කරපු ධර්මය අහලා කප්පින සයන්නාසතුළු පිරිස සෝතාපන්න වුණා. නෝන් ලෙනකොට වෙරදියක් කළා, මේ කවුරුත් නොපෙනේවා. පස්සේ බලමු ඇයි එහෙම කිව්වේ කියලා. ඒ එයාලටත් බණ කිව්වා. එයාලා සෝවාණු නැ ඒකේ. ඒ බණ අහලා මේ පුරුෂයෝ ටික රහත් වුණා. ඊපස්සේ පෙනී ඉන්න සැලැස්සුව සෝවාණු වුණාට පස්සේ ඔන්න බලන්න නෝන්ලා ගීත ගැන. පෘතජ්ජනව දැක්කනා අනේ වාවන්නේ පැවිදි වෙලා ඉන්න දැක්කනා වාවන්නේ හිත. අර සෝවාන් වෙන්න එහෙනම් අනෝජා දේවීට වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ හැංගුවා. තව එකක් කළ දෙනවා භාග්‍යතුන් වහන්සේ කාටද? යසකුල පුත්‍රයාට. තාත්තා හොයන් එනවා. දැක්කනම් යා සෝවාන් වෙන්නේ නැහැ. පුතාව දැක්කනා. දැක්කේ නැහැ. මෙහෙම හිටියොත් මෙහෙදිම දැක ගන්න පුළුවන්. කොච්චරයි කියලා බණ කිව්වා. යා සෝවාන් වුණා පුතා රහත් වෙලා. වෙන්නවා. ආන්න බලන්න. ඉතින් ඇවිල්ලා මේ කප්පින රහතන් වහන්සේ දැන් හැමදා හැමතැනම උදන් මරනවා. අහෝ සුඛං අහෝ සුඛං. දැන් කට්ටියතු අර රජ කාලේ රජ සැප මතක් කළා තමයි මේ කියන්නේ. එකත් එකටම සැපයි සැපයි කියලා එකගෙන ගියා භාග්‍යතුන් වහන්සේ කාට කිව්වා මෙන්න මේ සායනදී නිතරම සැපක් ගැන කියනවා. මොන සැපද කියලා අපි දන්නේ. ඒක එහෙම තමයි. මේ පුතණුවන් මගේ පුතණුවන් රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කෙලෙස් නසලා ඉන්නවා සහ මේ පැවිද්දේ නිදහස ගැනයි උන්වහන්සේ කියන්නේ. මහා ජනක රජතුමා කියනවලු උදාණය රත්තරම් පාත්‍රය අතහැර මැටි පාත්‍රය ගැනීම මාගේ දෙවනි අභිෂේකයයි. ඇයි රජවරු කෑම කෑවේ රන් තැලි තලියේනේ. ඒක අතහැරීම යනු පැවිද්ද. මොකද්ද පාත්‍රය ගත්තේ? මැටි. ඒතර දෙවනි අභිෂේකයක් තරම් උන්වහන්සේ වර්ණනා කරලා තියෙනවා මේක ඒ තරම් වටින දෙයක්. ඒතර රජතුමා කියනවා නැත්තම් රහතන් වහන්සේ කියනවා මං ඉස්සර මුර කාවල් දාගෙන කඩු ගත්ත පුරුෂයන් වට කරගෙන හරියට නිින්ද ගියෙත් නෑ. ඇයි? වෙන රජ කෙනෙක් මාව මරන්නේ. දැන් මේ ගස් යත් ගස් පල්ලේ මට නිින්ද යනවා. ගල් උඩ මං සැතපෙනවා. කැලේ තනියම ඉන්නවා. මොන විදියේ සැපද ඒක? රජ කෙනෙකුට නැති සැපක් පැවිද්දෙට තියෙනවා. දැන් ගිහිල්ලා ගෝඨාභය රාජපස්සෙන් ඇහුවොත් මහාන වෙලා හිටියොත් ඔබතුමා සතුරු මෙහෙමද කියලා අනිවාර්යෙන් කියයි. අනේ මටත් මහාන වෙන්න තිබුණා නම් මොකද කිවි තරම් සාප කරනවද රටක වැසියෝ? ඒ සාපෙන් හරි ගැලවෙනවා මහනුනානා නේ. රජකම් කරනවා කියන්නේ ওই විදිහේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. සතුරා නිතරම මරන්න බලාගෙනයි ඉන්නේ. එහෙනම් පැවිද්දාගේ ඒ සැපයත් අපි අනුමෝදන් වෙන්න ඕනේ. මොකද්ද? බය නැති බව. අනිත් එක ණය නැති බව. අනන සුඛේ. කාටවත් ණය නැතුව රටවැසියන්ගේ භෝජනය වළඳනවා. ඔය පින්ඩපාති වඩන භික්ෂුව කොහොමවත් ණය නැහැ. පින්ඩපාත නොවැඩියත් ගෙනත් දෙන දානේ වැළඳුවත් ප්‍රත්‍යවේක්ෂා කරලා මෛත්‍රී භාවනාව කළා නම් කෙනෙක් දානවල නම් එයා ණය ණය නැහැ. එහෙනම් එහෙම සුවසේ භාවනා කරගන්නට සමත් කෙනාට පැවිද්ද සැපයි. එහෙම කරන්නේ නැති කෙනාට පැවිද්ද ටිකක් දුකයි වගේ දැනේ. එහෙනම් දුප්පබ්බජ්ජං කිව්වේ පොදුවේ කිව්වේ භාග්‍යතුන් වහන්සේ බහුල වශයෙන් නෙවෙයි අර ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ. මොකද උන්වහන්සේ ගෙදර යන්න හැදුවේ. දුෂ්කර නිසා යන්න හැදුවේ. හැබැයි මොකද්ද කිව්වේ? ගෙදරත් ගෙදර වාසියත් දුකයි. පැවිදි වෙන්න අමාරුයි, වෙලා ඉන්න අමාරුයි. හැබැයි ගෙදර ගියොත් ඒකත් දැන් අපිට හිතනවනේ නම් පැවිදි වෙලත් ඉන්න අමාරු නම් ගෙදර ගිහිල්ලා ඉන්නත් අමාරු නම් කොහෙද යන්න වෙන්නේ? යන්න තරක් නැහැ කියලා කියන්නේ. එතනින් ඉවර කරගන්න ඒකයි කියලා තියෙන්නේ. ඒකයි දේශනාවේ අර්ථය. හොඳ ඒක අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේට තේරුණා ඒක. ගෙදර ඉන්නත් බෑ,
මහන වෙලා තින් සමහරට අමාරුයි රණ්ඩු සරුවල් තියෙන සමහර තැන්වල ඉන්න බෑ ඉවසන්න බෑ වඩිගින්න ඉවසන්න බෑ ඒ වගේ දේවල් ඒ කොහොම හරි gedara හිටියොත් එතනත් දුකයි ගරාවාසේ දුක වෙන්නේ මොකද නිකන් කන්න ලැබෙන්නේ නැහැ කොච්චර ඉගෙන ගත්තත් අපි වෛද්‍යවරයෙක් ගමු එයා කොච්චර පැය ගාණක් වැඩ කරනවද දවසට උදේම යනවා රජේ රෝහලට ගිහිල්ලා එතන වැඩ කරන පැය ගාණක් හවස 4ට ක්ලිනික් තියෙනවා ප්‍රයිවට් channel ඒවට යනවා අර නලාම කණේ ගහගෙන ගිහිල්ලා එතනත් බෙහෙත් දෙනවා දැන් අපි හිතනවා වෛද්‍යවරයෙක් වුණා පුදුම සැපක් නේ අප්පා දෙන්නේ මේ මෙඩිකල් එකට ගිහිල්ලා නේ මෙඩිකල් කැම්ප් එක ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා බයෝ කරලා පාස් වුණා අපි පුදුම රතිඤ්ඤ දාලා සතුටු වෙන්නේ ඈ අපිට ඒ තරම් දෙයක් නේ රජ වුණා වගේ ලංකාවේ ඇයට හැබැයි ඇත්ත තත්ත්වේ ડોක්ටර් කෙනෙක් ගැහුවොත් කියයි කොටි වලිය අල්ලගත්තා වගේ කිසි නිදහසක් නැති ජීවිතයක් එතකොට ඒක එහෙමනම් අනිත් රැකියාවල් කරන අය ගැන කවර කතාවද ඔය උසස්ම විදියට ඉගෙනගෙන නැතෙන්ට ගියේ මොකෝ කියන්නේ සැපැද්දද සමහර ආයතන තියෙනවා ඒවයි තියෙන ඉලක්ක සපුරන්න තියෙනවා ඉලක්ක සපුරුවේ නැත්නම් බලු බැනුම් අහන්න වෙනවා නිින්ද යන්නේ ඉලක්ක සපුරනකම් නේද ඊට පස්සේ දෙන කුඹුරක් කොටාගෙන හිටියන ඊට වඩා සනීපයි කියලා ඒ කුඹුර කොටන එක සනීපද නැහැ ඒකෙත් ප්‍රශ්න තියෙනවා මොනයි ප්‍රශ්න උදල් අරගෙන යන්න ඕන නියරවල් කපන්න ඕන නියරවල් බඳින්න ඕනේ ඉතින් අපේ තාත්තත් ගොවි මහත්තෙන් සමන් දන්නවා ඉතින් යාට එක වාසියක් උනේ ඇඟ හැදුනේ හැබැයි නළුවෙක්ගේ වගේ ඇඟක් ලැබුණා මොකක් කරලයි උදළු කොට ගාලම ඔව් අර උදළු වලින් වැඩ කරලම දැන් මේ බඩේ කෑලි හයක් තියෙනවා අත මෙහෙම තියෙනවා දැන් අපි අපේ තරුණ පරම්පරාව ගිහිල්ලා ජිම් වල මේවා උස්සලා මේවා හදා ගන්නකොට අපේ තාත්තලා රැකියාව කරන ගමන් තමයි ඇඟ හැදුවේ මොකද්ද ගොවිතැන දැන් තාත්තට කිව්වොත් ගොවිතැන නොකර ඉන්නේ කියලා දැන් 60ක් වෙනවා අහන්නේ ඒක කරන්න බෑ තා නංගිල සල්ලි එවන්නම් කිව්වොත් අහන්නේ අර ඇබ්බැහි වෙලා තියෙන නිසා ගිහිල්ලා කුඹුරම කොටනවා කුඹුර වැඩටම යනවා ඉතින් මේ කිසිම දෙයක් සැප වශයෙන් ගන්න බෑ මේ හැමදේම කායිකව මානසිකව දුක් පීඩා එතකොට හිතනවා අනේ අපිටත් නිකන් දාණේ ටිකක් ලැබෙනව නම් අපිත් අපේ පාඩුවේ ඉන්නව නේද එහෙම ලැබෙන්නේ නැහැ ඒ නිසා දැන් වැඩි ඕනේ නැහැ සල්ලිත් හොයාගෙන ඊට පස්සේ කෑම් පිඟානට එනවද නෑ කඩේ යන්න ඕන ගොඩාක් සල්ලි නැති අය නම් මොකද්ද කරන්නේ ඉරිද පොලට යනවා සති පොළනේ ඉගෙන අඩුවට ලෙලොලු ගන්න නම් එහෙ යන්න ඕන වැඩියට ගන්න නම් පුඩ් සිටි වගේ වට යනවා සම් පොස්ට් නොවනල එහෙම ඉතින් නිකන් අර කාර් එකෙන් ගිහිල්ලා ඇරලා දොර ඇරලා සමහරට කාර් එකටම ගෙනල්ලා දෙනවනේ අර මොකද්ද කරත්තකින් තල්ලු කරන් එනවනේ ඒක ටිකක් ගාන සැරයි අරගේ ගාන අඩුයි දැන් එතකොට ඒත් නිකන් කන ලැබුන්නේ නැහැ සල්ලි හොයාගත්තත් ගිහිල්ලා තෝරලා අරගෙන කරත්තේ හරි දාගෙන තල්ලු කරගෙන කාර් එකටත් බටවල ගෙනල්ලා ආයේ හොදලා කපලා නේද තුන පහද ඔක්කොම කළා දැන් ඊ ක්‍රියාවලිය පින්වත් ස්වාමීන් වහන්සේලාට තියෙනවද පොලේ යන්න තියෙනවද මං අහන්නේ දැන් හම්බන්තොට පොලේ අපි යනවද මල්ලක් උසා නෑ තුන පහ ගේන්න යන්න ඕනද මාළු ගේන්න යන්නේ මුකුත් නෑ ඒ සියල්ලම දායකයෝ පොලේ ගිහිල්ලා ගස් නැගලා ගෙඩි කඩලා ඔක්කොම සකස් කරගෙන ඇවිල්ලා වන්දනා කළා අනේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දාණය වළඳන සීක්වා කියලා වැඳලා දෙන්නේ. ඒත් තමාට අමාරුයි වළඳ ගන්නත් බෑ. ඒ තරම් සැපයි මේ මහා පැවිදි ජීවිතේ එක සැපක් තමයි නිකන් කෑම ලැබෙන එක. කවුරුත් හිතන්නේ නෑ ඕක. ඒකත් සැපක්. කරලා බලන්න වළං හොදන්න එහෙම එක දිගට දාන 10ක් නවතින්න බලන්න හිතන්න අපිට මොන දුකක්ද කියලා. වළං හොදන්න ඕනේ දැලි පෙරාගෙන අර දර පලාගෙන වෙන භාවනාවක් නෑ උදේටත් දාණේ හදන දවල්ටත් දැන් කොරෝනා කාලේක වුණානේ. අර නිදහස නැති වුණා. එහෙනම් මේ පැවිද්දේ සුවයක් තමයි සුවසේ භෝජනය ලැබෙනවා සුවසේ තමන්ට කුටියක් ලැබෙනවා ඒකට වෙලා වාඩි වෙලා පලක් බැඳගෙන වහින වේලාවකන හරි සනීපයි බොහොම වැස්සේ සොරයත් අහගෙන අර හිත බුදු ගුණයට නතු කරලා මෛත්‍රියට නතු කරලා ක්‍රමක්‍රමයෙන් සමාධිමත් කරනවා ආනාපාන සති වගේ කමටහනක එතෙන්ට එනකොට හිත තැම්පත් වුනොත් කොයිතරම් වාසනාවක්ද සමාධිය බලවත් වුණත් කොයිතරම් වාසනාවක් අන්න එහෙමයි තමයි පැය දෙක තුනේ නොසෙල්ලි ඉන්නේ මොනව ලැබිලා දින්නේ සමාධිය ලැබිලා නැත්තම් ධානා ලැබුණා නම් කොහොමත් හොල්ලන්න බෑ එතෙන්ට එන්න පුළුවන් නිදහස තියෙනවා නම් විවේකයේ තියෙනවා නම් අපිට පුළුවන් ධානයක් වඩන්නට ඒ ධානය නැවත නැවත වශී කරමින් සම්වදිමින් නැගිටිමින් ඒ යෝගාවචරය වශී ප්‍රාප්ත කරගන්න ධාන හතර
ඒ ධ්‍යාන හතර කෙලවර යයි නැගී ඉඳලා සම බලන්න ගන්නවා නාම රූපයන්ගේ ස්වභාව නාම කියනවා හිතට රූප කියනවා කයට දැන් ආනාපාන සතිය නම් ගන්නේ හුස්ම කය කයයි ඒ හිතන හිත නාමයයි රූප නාම නාම රූප නාම රූප වල යථා ස්වභාවය මොකද්ද ගෙවි ගෙවි බිඳි බිඳි යන තව බුරුම රටේ ඉතිරි වෙලා තිබිච්ච පුරාණ ක්‍රමයක් තමයි දැනට ගෝයන්ක භාවනා කියලා මේක මෙහෙ ලංකාවේ හඳුන්වන්නේ නමුත් ඒක භාග්‍යතුන් වහන්සේ හඳුන්වා දීපු කමඨහණක් ඒකෙදි කරන්නේ හුස්ම රැල්ල බලලා මේ හුස්ම වදින තැනට ස්පර්ශයට තමයි හිත යොමු කරන්නේ ස්පර්ශයට හුස්ම ර නෙවෙයි ස්පර්ශයට දැන් මෙතන වදිනවා කියමු ඒක බලන් ඉන්න එහෙම බලන් ඉන්නකොට එතන කහන්න ගන්නවා දැන් බලන්න මේක කහන භාවනාවක් නෑ කසනවයි කියන්නේ එතෙන්ටම හිත යොමු කරාම එතන තියෙන රූප කලාප ප්‍රකට වෙනවා ඒ රූප කලාප කෝටි ගානක් එකතු වෙන්නේ මේ තොල හැදිලා තියෙන ඒ කෝටි ගානේ යම් යම් මේව නලියනවා ඇත්තටම නලියනවා අපිට දැනෙන්නේ දැනුන් නලියනවා දැනුත් කහනවා අපිව නමුත් අපිට දැනෙනවත් දැනෙන්නේ ආන හිත සියුම් කරලා සමාධිය ඇති කරගෙන යා තුන්වෙනි දවසේ තමයි කියන්නේ බලන්නේ කියලා සාමාන්‍ය දවස් 10කට ගියොත් තුන්වෙනි දවසේ බලන් ඉන්නව එතන බලන් ඉන්නකොට යාට තේරෙනවා මේක නලියනවා එහෙම කියනවා මේ මුළු මුහුණටම හිත යොමු කරන් ඊළඟට මුහුණට යොමු කරා මුහුණත් කහනවා හැබැයි කියනවා කහ මේ අල්ලගෙන නියපොතු දාගෙන කහන්න එපා හරිද කොච්චර කැහැව්වත් ඉවසගෙන මෙහෙම ඉන්න ඕන පුදුම සතුටුයි කහනවනේ ඇයි ඉතින් අර කට්ටිය කහන්න ඕනේ ඒකෝ අපේ කහනෝ දැන් කහන්න නැති කට්ටිය අනේ අපේ කහන්නේ නැහැ කියලා දැන් ශෝකෙන් ඉන්නවා විශ්ෝපේ එතන කසනව නම් තමයි සතුටු ඇයි කමටහන එකනේ දැන් ඊට පස්සේ යොමු කරන හිසට හිස ගොඩක් දැනෙන්නේ නැහැ මොකද හේතුව හිසේ කොණ්ඩේ තියෙන නිසා දැනෙන්නේ නැහැ ඒක අත්දැකීමෙන් තියෙන දෙයක් අපිට අපි වගේ අයට දැනෙනවා හොඳට කොයි භාවනා කරන කොණ්ඩේ බාගෙන යන්න ඕනේ ආයි හොඳට දැනෙන තට්ටරේ තට්ටෙත් කහනවා ඊට පස්සේ ඊපස්සේ තට්ටේ දිගේ මෙහෙම බෙල්ලට බහලා බෙල්ල දිගේ මේ බෙල්ලත් බලනවා ඊපස්සේ අත් දෙක බලනවා මේක බය වෙන්න එපා මං කියලා දෙන්නම් පස්සේ කට්ටියට කරන්න ඕන නම් මේ මුළු ශරීරයටම සීත යොමු කරන හරියට මෙන්න මේ වගේ මතක තියාගන්න වතුර භාජනයක් අරගෙන ඔලුවට හැලුවොත් වතුර කොහොමද වැක්කිරෙන්නේ යටි ඉඳන් දෙන්නේ නැහනේ මෙහෙම ඉඳන් මෙහෙම 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 යන්න ඕන ඒ පියවර පුරුදු කරලා ඊට පස්සේ කියලා දෙනවා යට ඉඳන් උඩටත් ඒ විදියට මෙන්න ඕන ඉතින් බලනකොට අපිට තේරෙනවා මේ කය පුරා දනව කසනව සීතල ගති උණුසුම් ගති පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූතයන් කිපිච්ච බව තේරෙනවා ධාතු ස්වභාව ප්‍රකට වෙනවා පැලෙනා වගේ දැනෙනවා නම් නලිය මේ ඉරියනවා වගේ දැනෙනවා නම් තියෙන පඨවි ධාතු සීතල උෂ්ණ ගතියන් නම් තේජෝ ධාතු වැක්කිරෙනා වගේ දැනෙනවා නම් මුළු ඇඟම ආපෝ ධාතු නිකන් වාෂ්ප වෙලා යනවා වගේ තේරෙනු පෙනුනොත් වායෝ ධාතු ඔන්න මන් ටිකයි කිව්වේ හොඳේ තව ගොඩාක් ඔකේ විස්තර තියෙනවා සෝවාන් වෙන්න තක්තිය දක්වා මෙයාට යන්න පුළුවන් එතෙන්ට ආවට පස්සේ එයා නාම රූපවල අනිත්‍ය බව තමයි මේ දැකලා තියෙන්නේ විශේෂයෙන්ම රූපේ අනිත්‍ය බව නාමයට කලින් දකින්න මොකද්ද රූපය එහෙනම් මේ අම්මලා මේ ඇවිල්ලා භාවනා කරන්න හදන්නේ මොනවටද මේන්න මේක දකින්න මෙච්චරකල් කාමයෝ දැක්කා කාමයෝ වින්ද ළමයි හැදුව ළමයි පෝෂණය කළ අත ගෑවා දැන් මේ අම්ම නංගු තව එක වැඩයි කෝ තියෙන්නේ මැයි නේද මැයි වල තමයි යා කරකාර බඳින්න ඉන්නේ යා කරකාර බැඳුවා කියන්නේ ඊට පස්සේ අම්මා නිදහස් කියලා හිතන හැබැයි පොල් කට හිල් කරන හිරණකන් ඉන්නේ බවද පොල් කට හිල් කරන්න හිටියොත් ආයි හිල් කරන්න එනවා දිගටම බඳලා දීපු ගමන් පයින්න ඕනේ එළියට නැත්තම් මෙයාලා ඊට පස්සේ මෙයාලා වැඩ කටයුතුත් එක්ක ඊට පස්සේ තව කට්ටි එනවා එළියට ඒක සසරේ අපේ ණය ගනු දෙන තියන කට්ටි වෙන්න පුළුවන් ඈ ළමයි එහෙනම් ආචිර මුණුපුරේ කරි මිනිබිරේ කරි ලැබුණා කියන රටක් රාජ්‍යයක් ලැබුණා ඊට පස්සේ සෝවාන්ිය පසක දෙබේවා මුණුපුරා නාවන්න පටන් ගන්න නැද්ද ගෙවල් වල එහෙම තමයි වෙන්නේ ඒ පොල් කට්ටි හිල් කරන්න ආලි වන්න තව එකක් එන්නත් බැරි නෑ අපි දන්නේ නෑනේ తත්වය ඊට පස්සේ ආචිර ගැලවෙන්න වෙන්නේ 80 පැන්නත් එහෙනම් පළවෙනි තැනදීම පළවෙනි හන්දිය මොකද්ද පුතාව ලේලියෙකුට බාර දීපු ගම දැන් ඔයාලා දෙන්නයි ගමන ඔයාලා දෙන්න යන මගේ ගමන මම යනවා මගේ පාඩුවේ කියලා යන්න ඕනේ නැත්තම් අර අතෙන්ට වෙනකන් හිටියොත් ආචිර දේසි වෙන්නේ නැහැ ආචිර යන්න කියයි පුතාලා ආචිර බෑ යන්නේ අර මුණුපුරා දාලා යන්න බෑනේ වඩන්න ඕනේ උරුතල් කරන්න ඕනේ පිප්පි කරන්න ඕනේ ඒක කරනවනේ දැන් ඒව කරන්න නැබ්බැයි වුණාම මොනවත් නැහැ ආයි දාලා යන්නේ නැහැ ඊට පස්සේ මැරිලත් මුණුපුරාගේ පස්සෙන් එනවා ඕන්න ඕක තමයි අපි අවාසනා. එහෙනම් දැන් මේ එක අම්මගෙන දැන් වැඩි විවරණ දෙන්න හොඳ නැහැ. මොකද දුන්නට පස්සේ ඇස් වහ කටවා හොවා අඳුනා ඔක්කොම ලැබිලා අන්තිමට හිනපතිත වෙන්නත් බැරි නේ. ඒක නිසා එහෙම එකක් නැහැ. අපි දැන් කිව්වේ මේ උදාහරණයට මේ ළමයි දෙන්නගෙන් දැන් ලොකු පුතා මම විවාහ වෙලා ඉන්නවා. එයා හම්බන්තොටින් හම්බන්තොට නේ.
හොස්පිටල් එක තමයි. එතන නැවතුණා මාරි ටිකක් බෙහෙත් එහෙම අරගෙන යන්න බැරි දවස් අද් දෙකක්. ඔව්. එතකොට එයාගේ තත්ත්වය හරි. දැන් එයාට තේරෙනවා සංසාරේ දුකයිද සැපයිද කියලා. කොහොමද තේරෙන්නේ? විවාහ වෙන්න ඕන සසර දුක තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. තාම තේරෙන්නේ නැහැ. තාමත් ඔය නිකන් ටිකක් දුරින් දුරින් චුට්ටක් ළඟට එන්න. ළඟට ඇවිල්ලා ඔය නෝනත් එක සැප දුක සමහර සැප දුක බෙදනකොට හැන්දෙන් පවා සැප දුක බෙදා ගන්න ලවල් තියෙනවා. සාස්පාණෙන් බෙදනවා. ළඟ ඉන්නේ පැවලියක් යන්න දුර ඉන්නකොට වලියන්නේ ළඟ ඉන්නකොට අන්න රණ්ඩු වෙනවා එහෙමත් නොවුනා ඊට පස්සේ දරුවෝ ලැබෙනවා දරුවෝ ලැබුණාට පස්සේ මේ මව දරුවා වෙනුවෙන් කැප වෙනවා පියා දරුවෝ වෙනුවෙන් වෙහෙසෙන්න ඕන අන්න මව්පිය සෙනෙහසත් එක්ක තමයි සසර දුක බැඳී තියෙන්නේ වෙන මොකක් එක්කවත් නෙවෙයි එතකන් දැනෙන්නේ බරපතල ජීවිතේක තාත්තා කෙනෙක් උණු දවසක් තමයි පිරිමියෙක්ට තමන්ගේ බරපතල තේරෙන්නේ සසර මේ ජීවිතේ තියෙන බර තේරෙන්නේ ලොකු බරක් දැනෙනවා. අම්මා කෙනෙක් අනිවාර්යෙන් බරයි. මොකද අම්මා තමයි දරා සිටින්නේ. අම්මා තමයි වඩන් සිටින්නේ. අම්මා තමයි කිරිපොවන්නේ. ආයි එවැනි අම්මා කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන්ද ගිහිල්ලා මහාන වෙන්නේ කියලා. කොහෙත්ම බෑ. මානුෂිකත් නෑ ඒක. ඒ අත දරුව දාලා යන්න බෑ ඊට පස්සේ. කොච්චර වුණත්. ඔතෙන්ට අහුණා අන්න එතන කියන සංසාර බන්ධනයට වැටුණා. ඒක නිසා අපි නමක් කියනවා කසාද මොනවද කරන්නේ? බඳිනවා. බන්ධනයකට තමයි अगर भाग्य तो ना सोच लसन गिरा तुंडुआ बेल दानवा महानी मुखद खासा यानी तुंडुआ दम बस कुछर दुआन है दुआ मुखद तुंडु स्वभाव मुखद एदत तदवे नो अदीन अदीन तदवे नो यानो किया तब तद करो कऊ तद कर मार पाक्षिक देवा तेनिसा मे आप सत्ट अब मेहम हरिया दिल बन पदे अन्दास समहार इन्नो गेदरी एलियट बहिण दिने महत्ट हेट नोन पनस्पाइको हेटे महत्नो मम मेरण बहिन्नो मम मेरण बोने अखर का प्रश्न महत् इन्ट ये प्रश्न दी महत् अरे डिवोर्स प्रश्न है नीति अति डिवोर्स वेन्नोनी එතත මහත්යෙන් ලියුමක් ගේනවනේ මේ මේන ගමනට 100ට 100ක් මා කැමති කියලා. නැත්නම් ඇවිල්ලා අපේ බෙල්ල අල්ල ගන්නවා. මගේ ගෑණි මොකටේ හාමුදුරුවනේ මහාන කලේ. මේ 30 එහෙම ප්‍රශ්නයක් වුණා. හරි හොඳට අකුරේ කොට පැත්තේ මේ මොකද්ද අභිධර්ම පන්තිත් කරගෙන විපස්සනා භාවනා කරගෙන හිටපු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කසාදමදු ගෑණියෙක්ව මහාන කරන්න ගියා. අන්තර මිනිහා ගියා පොලිසිය. ගිහිල්ලා මහරෑම පොලිසිය ගැන්දන් ඇවිල්ලා හාමුදුරුවන්ටත් අච්චුකරන් ලෑස්ති කළා. ඉතින් ඒ ලැජ්ජාවට ස්වාමීන් වහන්සේ මේ ගම් රට අතහැරලා වෙන කොහේද ගෑන් ගිහින් ඉන්නවද? දැන් ස්වාමීන් වහන්සේ නම් පාඩුවක් නැහැ. හැබැයි මේ තිස්ස ප්‍රදේශයේ අපි අභිධර්ම පන්ති ඇයිද දැන් අභිධර්ම පන්ති නැහැ. මාන්න බලන්න. එතකොට ඒකයි මං කිව්වේ කාන්තාවක් එනකොට හරියට නීත්‍යානුකූලව අවසර සමාව අරගෙන ලියුමකුත් ලියාගෙන එන්නට ඕන. ඉතින් මමත් එහෙම ලියුමක් මෙහෙදි ලියාගත්ත එක අම්ම කෙනෙක් වට ලොකු වයසක අම්ම කෙනෙක් නෙවෙයි. අවුරු 30 කතර අම්ම කෙනෙක්. එයාගේ මහත්ය අපේ දාන දායකෙක් අපේ ලොකු සයන්නාසගේ මගේ. කලින් ඉඳන් එයා තමයි අඳුරන්නේ ඕන පස්සේ ආවේ. දැන් මේ දෙන්න ගෙදර රණ්ඩු වෙලා අන්තිම දවසේ කරලා තියෙන මොකද්ද? ළමයවත් දාලා මහත්යවත් දාලා වෙන ගෙදරකට ගිහිල්ලා යාළුවෙගේ රැ. උදෙන්ම එනවා කොහෙද මෙහෙට. ඇවිල්ලා කුටියේ ළඟට ඇවිල්ලාගෙන මට ගෙදර යන්න බෑ. මට මහාන වෙන්න ඕනේ. හැබැයි එතකොට වාසනාවකට අපේ පිනකට ඒ දවස්වල මේ උපාසිකාවන් මහාන කරන්නේ නැහැ මෙහි. එනිසා මම ඇමතුමක් ගත්තා ගැටමාන්න පැත්තේ ඉන්න අපේ මෑණි කෙනෙක්ට තරුණ මෑණිය කෙනෙක්ට ඒ මෑණියොත් මේ ගෑනු ළමයි කොහෙ හෝ හිටියේ. ඔය මෙන්න මෑණියොන්ට ගැළපෙන කෙල්ලෙක් ඇවිල්ලා ඉන්නවා එවන්නද? දැන් මෑණියෝ දත් මැදගෙන ලෑස්ති වෙලා හිටියා. එයා දත් මැද්ද මම මෙහෙ දැන් ලියුම ලියන්න ලෑස්ති කරා. මහත්තයරත් කතා කරා දවල්ට දවල් වෙලා මොකද එයා බය වෙන්න ඕනේ. මෙන්න මෙයා නෝන ඇවිල්ලා ඉන්න ඕනොන්ට මහාන වෙන්න ඕනේ කියන ලියුමක් ඕනේ. ආ මන් දෙන්න. ඉක්මනට ආවා. ඇවිල්ලා මම තමයි ලියුවේ ලියුම. अरे असनुत कर असंकल अभी बल अरे बैक पीटी पास कौर इन हॉल मन दाने अरे उपास बैक नगल अतिवराई को गिदरे बल महत्व आदरी वेडिकर मे अभी इक बैठ बैठक अभी वरि आटे अभी ईट पास गिदर गिदोल दिन गिदोल महत्व मे गाने पारक दी मटन हम पैके ये तरह वासनावंत नौ के අප්පා ඒ තරම් හොඳයි. ඒ තරම් කට හොඳ ඇති. ඉතින් පාරකද සම්බින්න පැකිලා මහත්යම කියනවා කියන්නේ. නේ? පුදුම වදයක් තමයි දෙනවා ඇත්තේ. ඒ වදේ එක කොටසක් තමයි මෙහෙට ඇවිල්ලා රඟපෑවේ. රඟපෑ.
බොරු. ඉතින් දත් මැදප එක මං කොහේ නම් කටත් හොදගෙන පොට් බත් ටිකක් කාලා ඉන්නේ දැන් එන්නේ නම් නෑ. ඔය ගෑනු ළමයි ඔක්කොම මගට ඇවිල්ලා පැනලා යන කට්ටිය තමයි ඉන්නේ. දැන් තව කෙල්ලෙක් හිටියා කොහෙද මේ වණ්ඩාරල පැත්තේ වැඩ කරේ කොළඹ. ඉතින් හැමදාම ගෙන මහන වෙනවාමයි එනවාමයි. ඉතින් මං දැන් නිවාඩු වල මේ අවුරුදු නිවාඩු වල ලැබුණා සවින්නාස මට ආරාමයක් වලද ඒත් අර මෑණියෝමනේ අහුණේ ඔකට දෙසරියක් දත් මැද්ද පව් මාත් ඊට පස්සේ තරහත් වුණා දැන් කතා කරන්න එන්නේ ඇයි ගෑනු ළමයි එනවයි කියන මගදීම නැහැ එයා දැන් බතුබ් බෙදාගෙන හවස බලන් ඉන්න පාර මෙයා දවස් දෙකකට පස්සේ මෙන්න මේ වයිබ ස්ටේටස් වල ඉන්න දලදා මාලිගා වඳින්න කියලා කොල්ලෙක් එක්ක භාවනා කරන්න ආපු පාසිකා කොහෙද ඉන්නේ නුවර මාලිගාවේ මාතර නෙවෙයි අවිල තියෙන අර මගදී බස් එකේදී කවුරු හරි හම්බ වෙලා මාතර බස් එක ඒකෙන් බැහැලා නුවර බස් එකේ ගිහිල්ලා ඉතින් හරියට වලාකුළු වගේ වැස්ස වගේ හුලං වගේ හැරෙන හැරෙන පැත්තට යනවා කවුද මේ ගෑනු අය ඒක නිසා එන්නකම් ඒක මගේ එන්නකම් මොකද මගදී හම්බුනොත් දැන් තව ගෑනුන් ද කෙනෙක් අවුරුදු 42 දුපත එන්නවම අයි කියලා හිටිය හත් වෙනිදට මෑණියොත් කතා කරා ඉතින් මේ ඉන්නකොට කූරගල ගිහින් වන්දනාව කටනට එහෙදිත් කතා කරගෙනමයි කියලා ඊට විනාඩි 5කට පස්සේ මාව බ්ලොක් කරලා පස්සේ බලනකොට මොකද්ද වෙන්නේ නැත්තේ ඔය වන්දනාවල් වලට එනවනේ සත්ගුණවත් උපාසක මහත්තුරු පිං ඇති අය දැන් හිටොම් මිනිහා කාලකණ්ණිය නිසා ගහලා පන්නන්න නැති නමුත් කූරගලදී හම්බුණා පිං ඇති උපාසකෙක් ඒ දෙන කල්පනා කරා නම් ගියේ මහාන වෙන්න ඕනේ අපි හොඳ ධාර්මික ගුහ ජීවිතයක් ඔයත් දන් දෙන්න මාත් දන් දෙන්න ඔයත් සිල්ලකින්න මාත්‍සිල හාමුදුරුව පැත්තකට විසිවිය උපාසකයා පෙරමුණ ගත්තා අපිව බ්ලොක් වුණා එයා ළඟට ආවා දැන් මොකද වෙලා තියෙන්නේ දවස් කිහිපයකින් අදහස මොකදලාද ඒ බ්ලොක් කරාට පස්සේ මම වෙන නම්බර් එකකින් කතා කරා ඒක වැඩ කරා ඒත් මම කතාවට ගියේ නැහැ මොකද එහෙම ගෑනු උන්දලගෙන් බේරිච් එකම තමයි හොඳ නැත් ඇවිල්ලා සිවුරු දාගෙනම ගියොත් එහෙම සිවුරු ඇඳගෙනම ගියොත් ඔය ගමන නේද ඒක නිසා ඔය 150ක් තියෙනවා නරක පැත්ත 150ක් තියෙන හොඳ පැත්ත ඉතින් 60 පැන්නට පස්සේ නම් අපි එච්චර බය නැහැ ඔය දැන් දඟලන වයසේ නෙවෙයිනේ දැන් 20 ගණන් වගේ නම් භයානකයි මොකද 20 වැඩි 60 පැන්නම හොට බිමෙන්ලා ඉන්නේ ඒ නිසා දෙන දෙයක් කාලා ආමුදුරු කියන ඕන දෙයක් කරගෙන මිදුලක්ේ කාර්ය අතුගාගෙන අපි අපේ නිවන් මග යනවා කියලා වාසකම් වල අනිවාර්යෙන් ලෑස්ති වෙන වැඩේටනේ. එහෙම නේද? දැන් වයස අහන්න යන්නේ 60ද 50ද කියලා. කොහොම හරි කමන්න ටිකක් තලස්තෑණි වුණා කියන්නේ අපිට තේරෙනවා ජීවිතේ දුක දන්නෝ. විවාහ වෙලා හිටියන එකක් දන්නෝ. ළමයි වැදුවන එකක් දන්නෝ. ළමයි හැදුවන එකක් දන්නෝ. දැන් නොදන්න જાතියක් තියද මේ ජීවිතේ? ගෝ ජීවිතය ගැන දන්නේ නැති දෙයක් නැහැ. එතකොට එයා සුදුසුකම් ලබනවා නිතරගේම පැවිදි වෙන්න. ඇයි? අර අත්දැකීම් සපුරා තමයි ඇවිල්ලා ආයෙ 60න් පස්සෙත් ආයි යනවද? තව කසාදයක් බඳින්න ඕන මේ 65ක මහත්තයෙක් මට යෝජනාවක් ගෙනාවා. එහෙම යන්නේ නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙනම් ඔන්න ওই විදියට තමයි අපේ මහානකම කරන්නේ. විශේෂයෙන් උපාසිකාවන්. දැන් මේ උපාසිකාරාම යන්නේ වටන් අරන් තියෙන පල්ලෙය. ඉතින් මේකේ හරියට ජරමර තියෙනව නැත්තේ නෑ. ඒව අපි සමනය කරන් යන්න ඕන. එක්කෙනාට එක්කෙනා SPI ඇසින් බලන්න ඕන. අක්කල නංගිල වගේ ඉන්න ඕන. නැත්තම් නිතර නයයි පොළඟය වගේ දැක්කොත් දේහවස මේක කරන්න වෙන්නේ නම් නෑ මේ පොඩි භූමිය අක්කර 500යි දුවන්න තියෙන්නේ. ඒත් මදි දුවන්න ගියොත් නා කට්ටියට. ඒ කියන්නේ එයා පස්සේ මෙයා පන්නනවා මෙයා පස්සේ ආව. එහෙම බෑ. නයයි මුගුටිය වගේ කරන්න බෑ. ඉතින් එහෙම නොවි යනවා නම් තමයි මහානකම සාර්ථක වෙන්නේ නැහැ ඒසේම වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. එතකොට දුරාවාසගරා දුක ගිහි ජීවිතේ දුකයි කියලා පෙන්වෝ භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට අදහස නැති වුණා. ඒසන ඒ පදේම නැති වුණා. ඊට පස්සේ පදවලින් තමයි උන්වහන්සේ සෝවාන් වෙන්නේ. මොනවයිද? දුක්ඛානපතිතද්දගු සසර දුකට වැටෙන්න එපා. සසර දුකයි දුකට වැටෙන්න. මොකක් දුක? ඉපදෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ආයෙත් කියවුවොත් ඔය ටිකම තමයි කියන්නේ. ඊට පස්සේ නිරේට යනවා පෙරේතය වෙනවා ලොකම දුක කොහෙද තියෙන්නේ අවීචි මහ නිරේ එහෙටත් වැටෙන්න වෙන්න පුළුවන් සමහරට ඒ කොහෙ ගියොත් සසර දිගට ගියොත් සසර දුක විසින් ලොහු බඳින කෙනෙක් වෙන්න එපා ඒ සසරින් එතර වෙත්වා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ ගන්න එහෙනම් මේ කෙටි අනුශාසනාව කොච්චර කිව්වෝ පැයක් කරලා තියෙනවා ඇතින කෙටි එක එන ඒක දැනට ඇති මොකද මටත් ගමනක් යනවා තියේදී මම මේ කතාව පටන් ගත්තේ මොකද ගොඩක් දුර ඉඳන් මෙහෙ ආපු නිසා මේ දෙගොල්ලොම
කොටසක් අලුතරින් ඇවිත් තියෙන අනිත් කොටස පිළියන්දලින් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දුර ගෙවාගෙන ආවේ පින්වත් ස්වාමීන් වහන්සේ දැකගෙන වන්දනා කරගෙන අපිට පැවිදි වෙන්න භාවනා කරගන්න හිත රැකගන්න පැවිදි වීම කෙසේ වෙතත් භාවනා කරගන්න. මොකද පැවිදි වෙනවට වඩා මං ආසයි භාවනා කරනවට මේ කට්ටිය. තමාට පැවිදි වුණාට පස්සේ භාවනා කරන එක නැති වෙන කට්ටියත් ඉන්න පුළුවන්. නමුත් අපි භාවනා කරලා පැවිදි වුණොත් ඒක නැති වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මුලින් භාවනා වඩන්නට මේ භූමිය සුසුදයි කියලා තමයි පරික්ෂණයට තමයි දැවිත් තියෙන්නේ. එහෙනම් භූමි පරීක්ෂාව කරන්නට තව ටිකකින් පුළුවන්කම තියෙන උඩ මළුවට ගිහිල්ලා අර දෙන්නත් එක්ක ඕන කතා කරලා එයාලගෙන් අහන්න පුළුවන් භූමිය හොඳයිද? හොඳට පවතිනවද කියලා අහගන්න පුළුවන් පරණ ජෝඩුවක් ඉන්නෝ. ඊළඟට මෙහෙණින් වහන්සේව හම් වෙලා කතා කරගෙන ඔබේ තීරණය ඔබේ කැමැත්ත පළ කරගන්න. ඒක ඉතින් අපිට අදාළ නැහැ. කැමති වුණත් එකයි නැති වුණත් එකයි. මොකද මට පාඩුවක් නැහැ. ආවොත් උදව් කරනවා, නැවොත් කවුරු හරි උදව් කරයි. මං උදව් කරන්නේ නැහැ. එතකොට මගේ தත්ත්වය තමයි මම අම්මයි ලොකු සෑනස බලාපොරොත්තු වෙන කෙනෙක් පිට ඉල්ලගෙන ආවොත් උදව් කරනවා. දැන් මට කතා කරා කළුතර බෝධියේදී කවුද මේ ඇස් පේන අඩුයි ගොඩක්. ඒ ගෑනු ළමයි අවුරුදු 26යි. මුලින්ම ගිය අවුරුද්දේ කතා කළකෝ මහත්ය හරියට වෙනස්කම් කරනවා. महत्व गैस पेनेम नै मैया गैस टिकेनो पिरीमिका ब्रेल क्रमेटिकन या गुरु वर इतनी अर खियाने मुखद अने हरिम दुखाई जीवत्न बे मट मेकिंग गेलो अवृद्ध बस आई कथा कर अद मतकोड़े आई मुखद किनस्कर बै नवा මට මෙතන ඉන්න බෑ ඔබ වහන්සේට පුළුවන් ආරක්ෂිත තැනකටම ආව යොමු කරා ඊට පස්සේ ඇස් නොපෙනී ගියොත් මට සල්ලකයිද කට්ටිය මං කෝයක ඉතින් කියන්න බෑ ඉතින් ඉන්න මිනිස්සු කැම ටිකක් ගෙනත් දෙයි ඉතින් හිටියොත් ඒත් එන්න එපයි දැන් ඇසුත් පේන්නේ නැති නිසා හම්බන්තොට කියලා වැල්ලවායයි දන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ දැන් අඩු වෙන්නේ පේන්නේ කොහොම හරි මේ කවුරු හරි අල්ලගෙන කොන්දොස්තර කෙනෙක්වත් ආවොත් හම්බන්තොටින් බැස්සොත් වාහනයක් හරියවලා වෙහෙරකට ගෙනාවොත් ආන්න ගෙනාපු වෙලාව ඉඳන් මට පුළුවන් එයා ගැන බලන්න. දැන් කළුතර ඉඳන් බලන්න පුළුවන්ද? පුළුවන් බෑ. එහෙනම් ආවට පස්සේ අපේ හිත උණු වෙනවා. පව් කියලා හිතන. ඊට පස්සේ අපි යාළට කන්න බොන්න දෙනවා. හොයලා බලන පොතපත ගිහින් දෙනවා. ඒතර වැරදියට හිතන්න හොඳ නෑ මේ ඇයි මේ කට්ටියට සලකන්නේ කියලා. එහෙම කරන්නේ නෑ. ඒ සලකන්නේ අපේ සංසාරේ ඥාති. සංසාරේ මව්පියෝ. සහෝදර සහෝදරියෝ වෙච්ච අය. මේක ගැලවෙන්න තමයි යාළ ඇවිල්ලා ඉන්නේ. අපිත් ගැලවෙන්න යන්නේ. ඒ ගැලවෙන්න යද්දී මේ අය ගලවලා දුන්නොත් අපටත් පින් සිද්ධ වෙනවා. ඒ සඳහා තමයි මේ මහා කාර්යයකට තමයි අත ගහලා තියෙන ලේසි නෑ. යුද්ධ පිටියක් වගේ. හරි යුද්ධෙට ගියාම කොහොමද දන්නවනේ? හරෙන් මේ හෙල්ල එනවා, වීතල එනවා, මෙහෙ තියාගන්න අර තෝමරයක්. තියන් ඒකෙන් තමයි අර තියෙනවනේ අල්ලගෙන එක. ඒකෙන් තමයි පරිස්සම් වෙන. ඒ වගේ හැම කෙලෙසයකින්ම හැම ප්‍රශ්නකින්ම පරිස්සම් වෙලා සමබර කරගෙන විසඳගෙන මේක යන්න ඕන. නිකන් ගිනි පුග්ගාය හැදිලා මෙතන හිටියොත් ඉන්න බෑ. ගිනි පුග්ගාය කියන්නේ මොකද? අරසස්. අරසස් තියනට බෑ. මහාන වෙන්නේ. ඇයි මොකද නිතරම අරසස්නේ. හොස්ස ළඟි මැස්ස යන්න බෑ. කවුරුර කෙල ගහන වුණත් ඒ තරහ යනවා. ඒ ගෑණි කෙල ගැහුවා. ඒ වගේ බෑ. ඒතර මෙතන පළවෙනිම දේ කාන්ති පරමන් තපෝ තිතික්කා. ඉවසීමම තමයි පරම තපස. තපස. තපස වෙන්නේ ඉවසීමමයි. මහානකම කියන්නේ ඉවසීමමයි. පැවිද්දක් පවතින්නේ නැහැ ඉවසන්න බැරි නම්. රාගී ඉවසන්න ඕන, දේශී ඉවසන්න ඕන, උස්නේ සීතල ඉවසන්න ඕන, කුසගිනි පිපාස ඉවසන්න, රැට බඩගිනියෙන්න පුළුවන් මුල් කාලේ. වතුර බීලා බීලා ඉවසන්නට ඕනේ බැරි නම් චතුමදුර ටිකක් ගෙනල්ලා තියාගෙන වළඳන්න ඕනේ. මොකක් හරි කරන්න ඕනේ ඉවසන්න. එන ඉවම ඉවසගෙන බොහොම පරිස්සමට යා යුතු බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙහෙමත් පුළුවන් ඉතින් ගෙදර වගේ ඉතින් හට්ටියත් එක්ක එකතු වෙලා රෑටත් පොඩ්ඩක් කෑම ටිකක් හදලා කාගෙන නේද? හාමුදුරුවන් ටිකක් සොට්ටේකුත් දාලා එහෙම යන මහානකමුත් තියෙනවා. ඒකත් සැපද නැද්ද? පුදුම සැපයි ඒකත්. හැබැයි හිතේ සැප නෙවෙයි තියෙන මොනසැපද? කයේ සැප පුදුම විදිහ දෙවිල්ලක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. සිවුර විතර ඇඟේ තියෙන්නේ. හරි ගිනි ගන්න පෙරේතයෝ වගේ. කිසිම සහනයක් නැහැ. බණපදයක් ඇහෙන්නේ නැහැ. සාකච්ඡාවක් කරන්නේ නැහැ. නිතරම සල්ලි ගැන සාකච්ඡා. පොලියට දෙන එක ගැන සාකච්ඡා. බස් එකක් අරන් පාරට දාන එක ගැන සාකච්ඡා. නැත්නම් ඩෝසර ටිකක් අරන් පාරට දානවා. පස් කපන්න. කවුද? පැවිද්දෝ. හාමුදුරුවරු. දැන් කොළඹ ඉන්න කොට්ටාපැත්තේ හාමුදුරු කෙනෙක් AC බස් දෙකක් තියෙනවා. හයිවේ. ඉතින් කාගේ දකුණු අතක්ද කියලා කිව්වේ මට මහින්ද මහත්තයාගේ දකුණු අතක් බැලුවා මහාමුදුරුව එක එක්කෙනෙක්ගේ අතක් නංගු හරි හොඳයි හොඳයි කියලා මම පැත්තරුණා. මොකද අපිට අදාළ කතාවක්
එන එතන නැති සැපක් අර අත්හැරීම තුල අපිට තියෙනවා රැයට නොකෑම තුල කාමයන් නැති තැන ධර්මයේ තියෙන තැන තමයි මේ සැපය තියෙන්නේ තියෙනම් මේ හැමෝටම දැන් මේ බණ අහපු කොහොම භාවනා කරන්න තමයි ලෑස්තිය ඉතින් ඉදිරියේදී ඇවිල්ලා නිදහසේ මේ කටයුතු කරගන්න විශේෂයෙන් මේ අද පැමිණි උපාසිකාවටත් වාසනාව ලැබේවා අපේ පැමිණලා ඉන්න ගුරු සංගමයක් හදන්න මට පුළුවන් දැන් තුන් දෙනෙක් ආවුණා ගුරුවරු පස්සේ දෙන්නෙක් ඉන්නවා මෙතන එක්කෙනෙක් ඉන්නවා ගුරු සංගමය කියලා මම නම දා ගන්න පුළුවන් මට මාත් කැමතියි හරි ආසයි මෙහෙට ගුරුවරු මේනවා නම් මොකද අපිටත් උගන්වනවා ඊට පස්සේ එහෙමද නෑ එයාලගේ හරි සංයමයක් නෑ දැකපු දෙයක් මම මේ කියන්නේ සංයමයක් වැදගත්කමක් තියෙනවා වලියට බර නෑ ඉස්කෝල් වලි දාගත්තේ නෑ නේද ළමයිත් එක්ක බොහොම සමාදානේ සමගියෙන් අර විශේෂයෙන් එක වසරේ වගේ උගන්වපු අය තවත් හොඳයි මොකද වෘතල් කරගෙන ඉඳලා තියෙන ළමයි ඉතින් ඒ ඒ න්‍යායෙන් අපි දිහත් බැලුවම හරි හොඳයි අපිත් දැන් 35 වුණාට තමයි අපිවත් මොන්ටිසෝරි දාලා ගන්න පුළුවන් හරිද එතකොට ස්වාමින්වහන්සේලා සතුටින් උපාසිකාවොත් සතුටින් එහෙනම් ඒකයි විය යුත්තේ ඒ தත්ත්වෙ තියෙනවනේ දෙයකත් බලපාන කෙනෙක් අර ගිහි ජීවිතේදී කරපු කාර්ය පවා මහාන කමට ටිකක් බලපාන ගොඩක් නෙවෙයි ටිකක් එතකොට එයාට ඇවිල්ලා තැනක ඉහ ගහලා ඉන්න පුළුවන් තව කෙනෙක්ගේ දුක තේරෙන්න ඕන තව කෙනෙක්ගේ අවශ්‍යතාවය තේරුම් ගන්නට ඕන ඒ තුලින් ඔවුනොවුන් සමගි වෙලා කටයුතු කරන්නට ඕන හරිද මේ අතර ප්‍රින්සිපල් කෙනෙකුත් ඉන්නවද ඉන්නතර යා ලෑස්ති නම් මම ප්‍රින්සිපල් උඹලා ටීචර්ස්ලා විතරයි වරෙල්ලා කියලා එහෙම උගන්වන්න ගන්න නැහැ හොඳේ ඒගේ ඒ ඉස්කෝලේ මෙහෙ නැහැ මෙහෙ ප්‍රින්සිපල් මම මම තමයි කෝටු පාර දෙන්නේ ඊට පස්සේ ඒ නිසා ඒවා ඒවයින් හැදුණු ගුණ ධර්ම ටික තමයි වටින්නේ නැතු ඒකේ தත්ත්වය ඕන වෙන්නේ නැහැ මම මෙහෙම කෙනෙක් කියලා කියන්න අවශ්‍ය නැහැ නමුත් ඒකේ ලොකු වෙනසක් මම අද්දුටුවා මේ අයගේ පැවැත්මත් එක්ක හරි පහසුයි ඉතින් ඒ පහසුව යොදාගමු අපි නිවන් දකින්න වෙන මොකටවත් නෙවෙයි හොඳයි එහෙමනම් තෙරුවන් සරණින් මේ අද පැමිණි උපාසක උපාසිකාවන්ට විශේෂයෙන් පින් දිය යුතුයි කළුතර ප්‍රදේශයේ කළුතර ධම්ම විසුද්ධි මේනින් වහන්සේ ඉතින් මේනින් වහන්සේ සතුටු වෙන්න තමන් වහන්සේගේ මහාන පින්කම මම දන්නේ එක දවසකදී 3000 ගාන බලලා තිබුණ පහුගිය දවස්වල ඒ 3000 ගාන බලලා කමෙන්ට් ගොඩක් අවිලා තිබුණා අනේ මටත් මහාන වෙන්නේ නැත්තම් කියලා විශේෂයෙන් ගෑනු ළමයි තමයි දාලා තිබුණේ ගොඩක්ම 60 60 ළමයි නෙවෙයි 30 ළමයි 30 35 40 වගේ ළමයි ඉතින් කතා කරා ගොඩක් අය නෝත් ඉතින් කතා කරොත් පළියට මම විස්තර කරන්න ගියේ නැහැ කාටවත් මං කිව්වේ ඇවිල්ලා බලන්න ඉස්සෙල්ලා එන්න ඕනේ එනකන් විශ්වාස කරන්න බැහැනේ ඉතින් ඒ නිසා මෑණියෝන්ගේ මහාන පින්කම දැකලා ඒ අය සතුටු වෙලා තියෙනවා. ඉතින් අපිටත් මෙහෙම මහාන වෙන්න පුළුවන්ද කියලා හිතලා තියෙනවා. ඉතින් ඒ වගේම මෑණින් වහන්සේත් උතුම් ජීවිතයක් මේ ස්ථානේ ගෙවනවා. ඉතින් පළවෙනිම වෙහෙරගල ආරන්නේ පළවෙනිම මෑණින් වහන්සේ බවට පත් වුණා. පහුගිය මම දැන් අගෝස්තු මාසෙ වෙන්න ඇති. මට මතක නෑ දිනේ 30 වගේ දවසක. ඉතින් පැවිදි වුණා උත්සවශ්‍රීයෙන්. පැවිදි වෙලා එළියට එනකොට මම දැන් මල් වරුසා ඇදහැලුණා. මල් වරුසා කියන මල් නෙවෙයි වැසි වරුසා. හරිද ආශිර්වාදයක් වගේ ඉතින් වීඩියෝ එක බලන්න පුළුවන් මේ ආයට ඉතින් මේ මෑණියෝන්ගේ පුතණුවන් සහ ලේලිය තමයි මේ අද ඇවිත් තියෙන්නේ ඇවිල්ලා මං හිතන්නේ මොනවා හරි මොල පූජා කරන්න නැතිද නේ මෑණියෝන් පූජා කරලා අපිට තින්ත පූජා කරලා තියෙනවා කුටිවල ආලේප කරන්න ඉතින් සියල්ල අනුමෝදන් වෙන්න අපිට විශේෂයෙන් පුතණුවන් සතුටු වෙන්න මෙච්චර දුර මම වාහනයක් පැදගෙන ඉන්නේ නැහැ අම්මා මෙහි පැදගෙන ආවේ නැත්තම් අම්මා මුලින් පැනලා ආවා ඊට පස්සේ පස්සෙන් පුතා පන්නගෙන ආවා එහෙම නේද පන්නම් කියන්නේ බලන්න ආවා. එයා ඒ පිරිසගේ විශේෂත්වය තමයි වචනකින්වත් අම්මා ගෙදරෙක් කියන්න බැලුවේ නැහැ. ඒක සතුටු වෙන්න ඕනේ දෙයක්. පුතෙක් වශයෙන් සතුටු වෙන්න අම්මට සැලකුව ලොකුම සැලකිලි තමයි මව්පියන්ට ධර්මයේ හැසිරෙන දෙන එක. එයාලා සතුටු ධර්මයේ හැසිරෙන අපි එකට පහසුකම් සලසා දෙනවා. ඊට පස්සේ පැවිදුණාට පස්සේ එදාම කව අපි ඉතින් ගෙදර සැපට ඉන්නවා. අම්මට සැපට ඉන්න කුටියකුත් හදන්න ඕනේ කියලා. දැන් ඉතින් ඒ කුටිය වැඩ තමයි අර කෙරීගෙන යන්නේ. දැන් ස්ලැබ් එක දක්වා ගොඩනගලා තියෙනවා. ඉදිරි කටයුතු වලට ටිකෙන් ටික දායක වෙමින් ඉන්නවා. ඉතින් සතුටු වෙන්න මේක තමයි ලොකුම පිංකම පුතෙට අම්මා කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන්. ගෙදර තියාගෙන තමන්ගේ දරුවෝ නාවගත්තට වඩා වටිනවා අම්මට නිදහසේ බණක් භාවනාවක් කරලා නිවන් දකින්න ලැබේවා කියලා ආශිර්වාද කරන එක. ඒ පහසි විරණ සලසා දෙන්නේ සඳහා සේනාසන පූජාව ආනිසංසත් අපි මතක් කරන්න ඕන සීතං උන්න පටිහන්ති ආදි වශයෙන් දේශනාවේ තියෙනවා මේ ගයක් ඇදුවම තියෙන්නේ මොනයි සීතල නැති වෙනව උෂ්ණ නැති වෙනව මැසි මදුරු පීඩා නැති වෙනව වාතයන් ආදීන් දුරුත්තානං ආදි වශයෙන් කියන අසනීප වර්ග තියෙනවා හැදෙනව සෙම්මාබාධෝ ඒව හැදෙන්නේ නැහැ ඒ වගේම වැසිලා දොරවල් වහගෙන නිදහසේ භාවනා කරන්න පුළුවන් එනම් මේ පටිසල්ලාන ආරාමය එවත් විවේක භාවනාවටත් හේතු වෙන බැවින් බුද්ධ ශාසනයට චීවර පින්ඩ පාස සේනාසන ගිලම්පස් සිව්පස්සේම දුන්නා වෙනවා සේනාසනයක් දීම සේනාසනයක් ගොඩනැගෙන. ඉතින් ඒක මම කියන්නේ උසස්මාකාරයේ සේනාසනයක් තමයි මේ මෙවර හදන්නේ.
ඒ හදන සේනාසනේ හැමතිම පරිපූර්ණයි මං හිතන ඔබ වෙහෙනින් වහන්සේට මේ දී මකුළු එක්කවත් එන්න බෑ මේ සැරේ දී මකුළු ප්‍රශ්නේ ගොඩක් තිබුණා කට්ටියට පැනලා දුවන සමහර අම්මලා දී මකුළු ආවා කියලා කෑ ගහනවා මන්නාගේ ලති මල්ල විසි කරනවා මම මේ අලුත් අයට බයයි නේ දී මකුළුව කාලා මම ඇකිලෙත් දන්නේ බයෙන් ඉන්නවා ඉතින් දැන් මෙහෙනින් වහන්සේ අලුත් කුටිය දැන් ඉන්න කුටියෙත් එන්නේ නෑ දී මකුළු ඒ වගේ ආරක්ෂිතයි නයින්ට එන්න බෑ පොලොංගුන්ට එන්න බෑ ඒව තමයි ප්‍රශ්න इतने संपूर्ण आरक्षव सहित वाई ये सेनासन घुटने गिन्ने ये मेनियंट ने पूजगरा आर्य महा संगरत्ने अम्म इनका नति दवस तवत् भावना कराई भावना वड़न मोहत पासा सुवसे वासे करन मोहत पासा मे इधिकरण आयट जाति जाति वासना वंत विनो मोहताने पिंगुन उलपत्तम मे कुटी पूजा रोपणे वगे वकीन गेम पूजकलाम हेदुअम एवत्ते हेमाय तिमे हेम तेन दम बल मे सालवाद पैट को पिंद की मेतन बनपद कीन वारे अग्गाने पिंग रेसेनासन पूजावा कलुतर उपासक महत्या दीयनिया दायक विनो निरंतर स्वया बलनो इत एट ए पिनात अमा मह निवन पिनीसात मे जीवित सनसीम पिनीसात यसेम मेनियन महान से गमन करण निवान मगे दरुअंटा सुवसे गमन करण लभेवागिल आशीर्वाद करण ये दम शुद्धि मेनियन महानसेठ तव तव निदुख निरोगी सुपात भाव दीर्घावश लभेवा सुवसे पारमे पुरा गन्ना वासना लभेवागिल आशीर्वाद करण प्रियम आदर्शक मेनियो अणु अनीत मे उपासिकावरुत भावना करमी शिलगुनपुर अधिष्ठान करगन अपिटा मे मग मे निवान मग आगन लभेवा अद पिलियांदल प्रदेश उपासिकावा पुतन वंदे फलद मे महात्म्याम सतुटेन अभी उतुम रहा भूमि घटा मे आवे यदा अवरोधदुंसी घट पेर गोटा बेरज दवसे महासुमन महापदुम महारहतान महासल प्रमुख पांसीयाक महारहतान महासेल वगेम मे पुरे अधिपति बवदरु रोहण सिटुवरे पेविधि विला रहत्वेच्च रोहण महारहतन् वहन्से वासे करपु हे रोहण महारहतन् वहन्सेगे लंका पुत्रेक् वन महायोधेक् वन तेर पुत्तावे पिंवा स्वामीन्नासे पेविधि वेच्च ए गम मेतनयि हे स्वामीन्नासे अवुरुदु हतेदि पेविदुने हेतुव तात्त महान्ला रहत्तुना तात्त महानुनु बेविन पुतत् महान उना तेरुन् वहन्सेगे पुता बेविन तमयि तेर पुत्त अभय कियला कियन्ने एना ये स्वामीन्हांसे मुलिम पैविदेच तन मेतन पशु पैविद्यूने युद्धें पास पैविद्यूने संकपाले एवगे युद्ध ट्रियान्न हेतुने वादुरूप विहारे एतम तरुण कालीन इतवगे पुदुम इतिहास नैकम की रमणीय पुण्य भूमि अब्बव सद्धर्म अलंकार सदहांगनो केलपव आसान्य रमणीय विहारे दुटुकम रईतुमा कलीन जीवित पैविधिवसीट भवत् सद्धर्म अलंकार केलपव मिन्न मेकाय मे सेनासन मेक उड़न पेन पिट गिड़िया चैत्य एतम अरे रमणीय विहारे कौरीट पे दुटमुन रजतम कलिंग आत्मे वायसट गील महानवेला गला कुसांग विलती चैत्य गल खणुआ लेकिन कोलतम असनी पे पोते हेतु असमहारी सामने पड़ी पड़ी चूटी हाँ दुर्गे पिले मैं तेरे दिए वायस वायस सामने उपसंपदा वेला अति भाव अपवात्ने तिस्समहा वेहरे कौरुद्धार कथा आराधना कलाकुसट मगधित मै अर करा बरऊना तिनट ति मे कथा दिगतम अभी दाने इतिहास तीयन सद्धर्म अलंकार तेरपुत्ता वस्तु सह दुर्गमुन वस्तुतम सदा एव इतिहास नैकं इवगे से लंग दिखिए पिटपत्कियाहास तपट धनगन लवि मे गल पर्वत मत गल अभी धन राहतासल की सुवंद इवन राहतन्वासल जीवमानव समापत्ति संवेदिच्च बाउन वडपु अधिष्ठान बलपीठो मे भूमि उदयसन हंदे वरुवक मे आयट गिहिल्ला निदहासे अर गलवुड भावना करन्न पुलुवा एम भावना करपु वीडियो कीपेकु मंदेम्म इते एवट समहार अम्मल कुलप्पु विला तीनो अने अपिट तेन्न मोने तेन्ट गिहिल्ला अपिट मे अतुले नेवे अर गलवुडम तमैलु भावना करन्नत्तुन एक देखला इत एनिस ये वासनाव तीनो इट इहलिं सिलुमिनी महा चैत्यराजन्नासे गोडनगल 110क धातुन्नासल वेड इन्न ये सर्वज्ञ धातुन्वहन्सेला सहित चैत्यराजन्वहन्से असल समाधि प्रतिमा वहन्से वेड सिटिनवा एतनम जयश्री महाबोधिशाखाव वेड सिटिनवा ते तेंट गिहिल्लत भावना कल हित हदागन्न पुलुवन एना ए टिक मम मेयट बार करनवा दैन एस देकेन बलागेन वंदना करगेन निदहसे तमंगे सतुट पलकंड अद्दीम बेदागेन गिवल्लोलट यनवन यन्न पुलुवन इतिन अपि दैन पिटत् वेन निसा
කටයුතු කාරණා තීරණ නිසා දැනට මේ අපේ පුණ්‍ය සමාදානයේ ධර්ම සමාගමය මෙයින් අවසන් කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කර ඔබ සැමට මේ අනන්ත පුණ්‍ය බලය පිහිටත්වා ප්‍රඥා පාරමිතා වේවා. ඒ ප්‍රඥා පාරමිතාව ඒකාන්තින් අපි ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.